नमस्कार वेवा बुदुरुअनट समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दामरुअनट समदा सदहम शरणयामि नमस्कार वेवा संगरुअनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुअनट समदाति शरण शरणयामि साधु अपगे परम पूजनीय गुरुदेवोत्तम पिंगवान लोक स्वामी नहंसेट नमस्कार वेवा साधु साधु पिंगवत दारु दरियनी श्रद्धावंत पिंगतुनी अद मे पिंगवत दर्वंगी जीवितेट दहम पनिविडयक इगन गन्न दवसक इतकोट तम तमंगी जीवित वलतियन यम यम नोतेरेन कम बुद्रजानन वहंसगी धर्मी अहला हदा गन्न पुलवा हेबई एक तमंट यदाल धर्मे अहिंट ओबट मतकद अभी कलिंग दहम योग वेडसराने कथाकला मे गौतम बुद्ध शास्त्री इसलाम पिहिटाने सम्मादिट्टिय सम्मादिट्टिय कोटास देखा तीनवा එකක් තමයි ලෞකික සම්මාදිට්ඨිය එකක් ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ දරුවනේ පිං රැස් වෙන ඒ වගේම ආශ්‍රව තියෙනවා පිං රැස් වෙනවා නමුත් ලෝකයේ පිළිබඳව තියෙන වූ මනා දැක්මක් තියෙනවා एक कुमार दे एतमाय अतिमाता मावकियान्ने विशेष किने अति पिता पिया कियान्ने विशेष किने इलागटे अति सुखट दुखटानंग कम्मानंग फलंग विपाको होंदे नारक कार्मयांग ही विपाक तेनवा ඊළඟට අත්ති අයන් ලෝකෝ මෙහෙම ලෝක අපි ජීවත් වෙන ලෝකයක් තියෙනවා අත්ති පරෝ ලෝකෝ මැරිලා ගිහිල්ලා යන ලෝකයක් තියෙනවා ඊළඟට අත්ති හුතං ඒ කියන්නේ පුද පූජා කිරීමේ විපාක තියෙනවා අත්ති ဣට්ඨං සේවා කටයුතු කිරීමේ විපාක තියෙනවා මේ ලෝකේ අවබෝධ කරගත්ත ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා බුදුවරු ලෝකේ පහළ වෙනවා කියලා බලවත් හිතේ විශ්වාසයක් තියෙනවා. ඔක ලෞකික සම්මාදිට්ඨිය. ඔන්න ඔය සම්මාදිට්ඨිය තමයි ඉස්සෙල්ලාම ඇති වෙන්නේ කෙනෙකුට. ඊළඟට තමයි ඇති වෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය.
karma karma pala viswasaya hondata viswasa karagena ehema yana gamaneedi yata arya satya avabodha karanna hita hedenawa sasara gana therena yanda sasara deerghayi kiyala edara lokottara sammadittiya hata gannawa mokadda e lokottara sammadittiya චතුරාරි සත්‍ය පිළිබඳව තියෙන අවබෝධ ඥාණයට තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ. හැබැයි අර මුලින් කිව්ව ලෞකික සම්මාදිට්ඨිය ඇති නොවි ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මව ගැන පියා ගැන අපි කලින් තරුණ වැඩසටහනේ කතා කළේ. පින්න තියන අය ප්‍රතිඵල නෙලා ගන්නවා. දරුවෙක් ඇවිල්ලා කතා කළා. ඒ දරුවා මොනවා හරි වතප්පිලිවෙතක් කරන ගම මේ යෝන් දහම් වැඩසටහන තියෙන නිසා ඔය අයිනේ ඇවිල්ලා ඉඳගත්තා කියලා. මේ දාමහිත ඉස්සෙල්ලාම වෙන්නේ නැති. එතකොට මව්වරු මෙසේය පියවරු මෙසේය කියලා අහගෙන හිටියා කියලා. අහගෙන ඉන්නකොට යාන මතක් වුණා. මොකද්ද? එයාට හරියට තමාගේ පියාගෙන් අසාධාරණකම් වෙලා. ආදරය අහිමි වෙලා. ඉතින් ඊට පස්සේ එයා කල්පනා කළා කවදාවත් තාත්තට මං වතුර පොදක්වත් දෙන්නේ නැහැ. නමුත් බුදුවරු දේශනා කළා තියෙනවා මව්වරු මෙසේය පියා මෙසේය. සමහර වෙලාවට සමහර බහිම්බස් වීමේදී ඇතිවෙන ද්වේෂයෙන් අතට අවියාවිද පවා දරුවන්ගේ ඉන්න ඉඩ තියෙනවා. ඉතින් තේරුම් ගත්තා මව්වරු විශේෂයි පියවරු විශේෂයි කියලා. මොන්න වැරද්ද තිබ්බත් ඊට පස්සේ දාම හිත හදාගත්තා. ඊට පස්සේ තාත්තා ගෙන්නම් නැවිලා මෙහි ස්වාමීන් වහන්සේලාට කීරී පිරිත් කියලා දැන් නාවල කවල පොල උපස්ථාන කරනවා. පොඩි දෙයකින්ද ගැලවුනේ විශාල දෙයකින්ද? විශාල දෙකින් ගැලවුණේ. බැරි වෙලාවන් මේ හිතේ ඇතිවෙන ද්වේෂයෙන් දරුවෙක් ඇතින් පියා මැරුණොත් මව මැරුණොත් කල්පයන් නිරේ යනවා. එතකොට බුදු කෙනෙක්ගේ ධර්මයේ තිබ්බේ නැත්තම් මේ සත්වයා කොයි තරම් දුකටපත් වෙනවද? තව කියන්නම් අපූරු සිද්ධියක්. ධර්මයේ දන්නේ නැති නිසා අමාරු වැටෙන විදි. ඔන්න මව හරි පියා හරි ඉස්පිරිතාලේ නවත්තනවා. ඔන්න බට ගහනවා දැන්. ඔක්සිජන් දෙනවා. ඒතර මෙයා සම්පූර්ණයෙන් මේ අම්මා තාත්තා ජීවත් වෙන්නේ අර මේ උපකරණවලින්. ඒතර වෛද්‍යවරයා කියනවා මේ උපකරණ වලින් ජීවත් වෙලා මෙයා ජීවත් වෙන්නේ තේරුමක් නැහැ මෙයා ජීවත් වෙන එක. ඒ නිසා ඔයාලගේ අනුමැතිය තිබ්බොත් මේ උපකරණ ටික අයින් කරන්න පුළුවන් කියලා කියන. දැන් උපකරණ අයින් කළොත් මොකද වෙන්නේ? මැරෙනවා. එතකොට මෙයා දරුව අසං කරන කමන්නේ දුක් විඳිනවට වැඩිය හොඳයි. අම්මලා දුක් විඳිනවට වැඩිය හොඳයි මේ කමන්නේ නැහැ ඉතින් කියලා අස්සම් කරනවා. දරුව පස් දෙනෙක් හිටියනම් පස් දෙනාම අස්සම් කරනවා. ඊට පස්සේ පස් දෙනාම අස්සම් කළාට පස්සේ උන කොලේ දෙනවා, දොස්තර බට ගලවනවා, අම්මා තාත්තා මැරෙනවා. දැන් මොකද උනේ? ආයුධයක් පාවිච්චි නොකොට වස විසක් පාවිච්චි නොකොට මැරියනින් කියලා වචනයක් පාවිච්චි නොකොට අම්මගෙන තරහකුත් නැතුව තාත්තගෙන තරහකුත් නැතුව ඇඟිලි දෙක නිසා
කල්පයක් නිරේ යනවා. කල්පයක් නිරේ යනවා. මොකද ඒ දෙනගේ මරණය ආයම්මගේ හරි තාත්ලගේ හරි මරණය ඉක්මන් වුණා අර බට ගලවන්න කියපු නිසා. ලේසි නෑ පිට රටවල හරියට වෙනවා. මං ඕක අපි දායක සභාව රැස් කරලා අපි ප්‍රාණඝාත කර්මය ගැන ධර්ම සාකච්ඡාවක් කරන වෙලාවේ ඕක මං කිව්වා. එතකොට ඒක ඉවර වෙනකොට මහත් එක්ක ඇවිල්ලා මට කිව්වා යාගේ නෑදෑ වෙන පවුලක ඔය විදිහටම තාත්තා බට ගලවලා දරුවෝ ටික අසං කළා. එතකොට තාත්තා මැරුණා. මේ දැන් ගෙදර අයට ආවේශ වෙනවා. තොපි අපි මාව මැරුවේ තොපි. උඹලා තමයි ගලවන්නේ කිව්වේ බට. කියලා දැන් මුළු පවුලම විනාශ කරන්න සූදානමින් ඉන්නවා. හරි පුදුමයි. ඉතින් ඒ නිසා දැන් මේ ඔක්කොම වෙන්නේ කර්ම කර්ම විභාගය දන්නේ නැති නිසා. දැනගෙන හිටියන ඔය දැන් ඔයාලගේ වයසේ කර්මය හටගන්නේ මෙහෙමයි, ප්‍රාණඝාතය කියන්නේ මේකයි, ඊළඟට සොරකම කියන්නේ මේකයි, වැරදි කාම සෙවණි කියන්නේ මේකයි, බොරුව කියන්නේ මේකයි, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කියන්නේ මේකයි කියලා දැනගෙන හිටියනම් තමන්ගේ අතින් අකුසල් වෙන්නේ නැහැ. මේ ලෝකේ කුසල් අකුසල් හටගන්න විදිහ දන්නේ භාග්‍යවතුන් වහන්සේ මිසක් අපි නෙවෙයි. ඔන්න ඒකට උදාහරණයක් කියන්න. ඔන්න කවුරුහරි තරුණ දුවෙකු පුතෙකු වේ හරි ඔන්න සෙනෙහසින් ඉන්නවා. ගෙවල් වල අයත් කැමතියි. එතකොට මේ දෙන කල්පනා කරනවා ගෙදර වුණොත් කැමතියි. අපි දෙන විවාහ වෙන්නත් ඉන්නේ කියලා හිතලා මෙයාලා විවාහ වෙන්න කලින් එක්කෝ රෙජිස්ටර් කරන්න කලින් එක්කෝ ගෙදෙට ගින්නන යන්න කලින් හරි මෙයාලා දෙනගේ අතින් වැරද්දක් වෙනවා කියමු. එතකොට මේ දෙන්නගේ දැනුමේ හැටියට මේ දෙන්නම එක වරදක් හැටියට දකින්නේම නැහැ. හේතුව ගෙදරිනුත් කැමති. විවාහ වෙන්නත් ඉන්නේ. නමුත් ලෝක සම්මතයට අනුව ලිපියකින් මේ ලේඛනයකින් හරි ඒ දෙන්නා දෙන්නට අයිති කියලා නීතියෙන් පිළිගන නැත්තම් ඒ සියල්ලම වැරදි කාම සේවනයට අයිති. ඒ පාප කර්මේ යට එනවා. කොහොමද පාප කර්මේ එන්නේ? ඒ පාප කර්මේ යට එනවා සැබෑ ආදරයක් ලැබෙන්නේ සසරේ. තමන්ට ආදරේ නොකරන කෙනෙකුට එයා ගොඩාක් ආදරය කරනවා. ඒක තමයි කර්මය. ඊට පස්සේ යාගේ ලෝකෙම කඩාගෙන වෙනවා. මිත්‍ර බෙහෙද වෙනවා. යාළුවෝ නැති වෙනවා. කවදාවත් එයා හොයන ආදරයට ලෝකෙන් ලැබෙන්නේ නැහැ. ඒ කර්මය ගෙවෙනකන්. ඊළඟට යාගේ විවාහ ජීවිත සසරේ කඩා කප්පල් වෙනවා. ওই පොඩි විස්තරයක් මං කිව්වේ. මුල මොකන්ද? නොදන්නා කම නිසා කරගත්ත පොඩි දෙයක්. ඒ නිසා බුදු කෙනෙක්ගේ ධර්ම ඉගෙන ගන්න එක වටිනවා. බේරෙන්න පුළුවන්. බේරෙන්න පුළුවන්. හරියට දැනගන්න ඕන. ඊට පස්සේ නැත්තම් අමාරු වෙනවා. දැන් ඔය ඉස්සර වෙච්ච දෙයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ නමක් ඔරුවකින් වඩිනවා. ඔරුවකින් වඩිනකොට මොකක් හරි හුළඟක් ඇවිල්ලා ඒ ඔරුවේ හිටපු කෙනෙක්ගේ
ශරීරයේ තිබ මොකක් හරි රත්තරන් සලුවක් වගේ දෙයක් හරි හුළඟට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ඇඟේ වැදුනා. උපසම්පදා ස්වාමීන් වහන්සේ නම. ඒ ස්වාමීන් වහන්සේ ගත්තා. ගන්නකොටම හිතුණා මං හොරකමක් කළාද දන්නේ නැහැ කියලා හිතුණා. ඉතින් මේ බුද්ධ ශාසනයේ තියෙනවා දඬුවම් ලැබිය හැකි හොරකමක් වුණොත් එහෙම ඒ හොරකම කළපු භික්ෂුවගේ පැවිදි ජීවිතේ නැති වෙනවා. ඒ වෙලාවෙම සිවුර තියාගෙන හිටියට සිවුරක් දාගෙන හිටියට මහානකම නැති වෙනවා. ඊට පස්සේ දරුවනේ දැන් මේ ස්වාමීන් වහන්සේ හැබැයි මෙහෙම එකක් තියෙනවා. හොරකම කියන එක වෙන විදිහක් තියෙනවා. දැන් අයිතිකාරයක් නැති දෙයක් හොර හිතින් ගත්තත් හොරකම වෙන්නේ නැහැ. ඊළඟට තව කෙනෙක් යම දෙයක් තියෙනවා මේක ඕන කෙනෙක් ගත්තා වේ කියලා තියලා යනවා. ඒක කවුරු හරි හොරෙන් ගන්නවා. එතකොටත් එයාට හොරකමේ පාපය සිද්ධ වෙන්නේ නැහැ. ඒක 아무ත දෙයක් ඒ හොරකම කියන්නේ. අපි ඉගෙන ගමු ඊළඟ දවසේ හරි සිල්පද පහ පන්සිල්පද පහ කැඩෙන විදිහ, රකින විදිහ, රැකෙන විදිහ ඒකේ ආනිසංසේ විපාක. මම නම් හිතන ඉගෙන ගත්තොත් හරි යගේ. අපි නම් ගෙවල් වල ඉඳින් අහලවත් නැහැ ඔවා. පන්සිල් ගන්නවා එච්චරයි. එතකොට අපි අද එකට සූදානමක් නොවුන නිසා මම විස්තර කියන්න යන්නේ නැහැ. මඟ ඇරුණොත් ආය අපරාධේ විස්තර. එතකොට ඒ ස්වාමීනාගේ ආවා. එතකොට ආවට ඒ සලුව අතහැරලා දාපු එකක්. ඒ කියන්නේ අයිතිකාරේ නැහැ. ඒ හාමුදුරුවෝ හෙව්වේ නැහැ. කෙලින්ම හිතුවා මගේ මහානකම නැති වුණා කියලා ගෙදර යනවා. ගෙදර යනකොට මේ නරක අදහස් තියෙන ගෑනු කෙනෙක් ගියක් ඉස්සරහින් ඉන්නවා. ඒ නරක අදහස් තියෙන ගෑනු කෙනා මේ ස්වාමීන් වහන්සේ දැකලා හාමුදුරනේ එන්න කියලා ගෙන්නන ගිහිල්ලා ඒ හාමුදුරන්නේ ඔබ මං තනියෙන් ගෙදර ඉන්නේ මේ ඔබ වහන්සේත් මෙහෙට වෙලා ඉන්නේ මේ කුඹුරු කොටක් නම් කියලා. ඉතින් අර හාමුදුරුව හිතුවා දැන් මගේ මහානකම නැති වෙලා නෙතිනේ කියලා එයා ඒ ගෙදර නැවතුණා. දැන් අරුබුදේ උනේ අර හොරකමෙන්ද අර ගෙදර නැවතුණා ගෙන්න. එතකොට ඒක හේතුව ධර්මයේ විනය නොදැනගෙන සිටීම. පැහැදිලි නේද? ඔහොම නැද්ද සමහර අයගෙන් මොකක් හරි අකුසලයක් මොකක් හරි වෙනවා. වෙන ගමන් එයා හිතනවා දැන් ඔන්න මගේ අතින් වැරද්දක් වුණා. දැන් ඉතින් වැරද්දක් වෙච්ච එකනේ කියලා දිගටම වැරදි ගන්නවා. සමහර මුලින් වෙච්ච දේ වැරද්දකුත් නෙවෙයි. ඒ නිසා ඔබ හොඳට සිල්පද ගැන ඉගෙන ගන්න. එතකොට ඔබගෙන් වෙන වැරදි අඩුපාඩු අඩුපාඩු විදිහට ඔබ දකින දේවල් සමහරට අඩුපාඩු නෙවෙයි. ඒවා ගැන දැනුමකට එන්න අපි උත්සාහ කරනවා ඊළඟ වැඩසටහනේදී හරි ඒවා ගැන පිළිවෙලට ඉගෙනුවොත් හොඳයි කියලා. ඒක තරුණ ඔබට පමණක් නොවේ මේ පොදුවේ සියලු දෙනාම දැනගත යුතු දෙයක් ඒක. කෙසේ නමුත් සසර ගැන තේරුමක් ආවට පස්සේ හරියට මේ හිත සංසිඳෙනවා, උපේක්ෂාවටපත් වෙනවා. ඒ සසර ගැන යම් වැටහීමක් ලබා දෙන සූත්‍ර දේශනාවක් හම්බ වුණා. අපි ඒක අධිගෙන ගමු කියලා තමයි කල්පනා කළේ. වේපුල්ල පර්වතය ගැන අහලා තියෙනවද? වේපුල්ල පර්වතය ගැන අහලා නැද්ද? ඔය මගධ කියන රාජධානිය පර්වත පහකින් වට වෙලා තියෙන්නේ. එකක් තමයි මොකද්ද? පාණ්ඩව පර්වතය. ඊළඟට ඉසිගිලි පර්වතය, ගිජ්ජකූට පර්වතය, වේබහර පර්වතය, වේපුල්ල පර්වතය. හරිම ලස්සනයි. දැන් ඔය ගිජ්ජකූටේට වගේ ගියාට පස්සේ පේනවා, හොඳටම පේනවා කඳු පහෙන් වට වෙලා මැද
තනිතලාවේ තියෙනවා මගධ රාජධානය. ඊට පස්සේ ඒ අතරින් එකක් තමයි විශාල පර්වතයක් තියෙනවා දිග හැඩයට විශාල පර්වතයක් ඒක වේපුල්ල පර්වතේ. දැන් ගිජ්ජගුටි කියන්නේ සාමාන්‍යයෙන් පොඩි පර්වතයක්. ඊළඟට පොඩි ඉසිගිලි. ඊළඟට පාණ්ඩව. ඊළඟට වේබහර. ඊළඟට විශාල වැඩිම තියෙන්නේ වේපුල්ල පර්වතේ වගේ මතක හැටියට. ඉතින් මේ වේපුල්ල පර්වතේ තමයි පින්වතුනි පින්වත් දරුවනි ඔය චක්‍රවර්ති මාණික්කයේ තියෙන්නේ. සක්විති රජතුමාට ලැබෙන මැණික ඔය පර්වතේ ඇතුළේ තියෙන්නේ. ලෝකයේ සක්විති රජ කෙනෙක් පහළ වෙනකොට අර මැණික ඒ වේපුල්ල පර්වතයෙන් ඇතුළෙන් මතුවෙලා තමයි ඒ සක්විති රජුරුවන්ගේ මාලිගාවේ පහළ වෙන්නේ. ඉතින් විශාල පර්වතයක් බුදුරජාණන් වහන්සේ දවසක් රජගහනුවර ගිජ්ජකූට පර්වතයේ වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට කතා කළා පින්වත් මහණෙනි කියලා. එහෙමයි ස්වාමීනි කියලා උත්තර දුන්නා. බුදුරජාණන් වහන්සේ මේ සංසාරයේ විස්තරේ කෙටියෙන් දේශනා කරනවා. ඒ තමයි අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බාං කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්දාවතං සංසරතං. ඕක තමයි සසර ගැන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරපු කෙටි වාක්‍යයක්. ඒ තමයි අනමතග්ගෝ භික්ඛවේ සංසාරෝ. අනමතග්ගෝ යං මේ සංසා අනවරාග්‍රයි. ඒ කියන්නේ කෙලවරක් පේන්නේ මේ සංසාරේ. කෙලවරක් නැහැ. පුබ්බා කෝටින පඤ්ඤායති පටන් ගන්න තැනක් පේන්නේ. අවිද්‍යා නීවරණානං සත්තානං. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා සත්වයා සසරේ දුවනවා. සන්දාවතං සංසරතං. මේ සසරේ දුවනවා කෙලවරක් නැහැ. එහෙම දේශනා මේ සූත්‍රයේ නම වේපුල්ල පබ්බත. මොකද මේ සූත්‍රයේ නම වේපුල්ල පබ්බත. බුදුරජාණන් වහන්සේ දැන් ඕක තමයි සාරාංශය. සසරේ කෙලවරක් නැහැ. පටන් ගත්ත තැනක් පේන්නේ. ඊළඟට අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා දුවනවා කෙලවරක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භූත පුබ්බම් භික්ඛවේ ීමස්ස වේපුල්ලස්ස පබ්බතස්ස පාචීන වංශෝත්වේව සමඤ්ඤා උද්දපාදී. පින්වත් මහණෙනි මේක ඉස්සර වෙච්ච දෙයක්. මීට කලින් බොහෝ කාලයකට කලින් මේ වේපුල්ල පර්වතයට කිව්වේ පාචීන වංශ කියලා. මොකද ඒ කාලේ වේපුල්ල පර්වතයට කියපු නම ප්‍රාචීන වංශ. ඒ කාලේ සමයේ manussානං තිවරාත්වේව සමඤ්ඤා උද්දපාදී. ඒ කාලේ හිටව මිනිසු තිවරා. දැන් ලංකාවේ ඉන්න මිනිස්සු කවුද? ඈ මොකද සත්‍යය නැද්ද? ලංකාවේ මිනිස්සු නැද්ද? ලංකාවේ මිනිස්සු කවුද? සිංහල මිනිස්සු. එතකොට ලංකාවට කියනවා සිංහල දේශය කියලා. එතකොට තිවරා කියලා කියන්නේ තිවර කියන භාෂාව කතා කළේ ඒ මිනිසුන්ට තිවරා මිනිස්සු කියලා කියන්නේ. දැන් මගධේ මිනිස්සු කියනවා. ඒ කාලේ මිනිස්සු කතා කරපු භාෂාව මොකද්ද? මාගධි භාෂාව. මාගධි කියන්නේ පාලි භාෂාව. පැහැදිලි නේද? එතකොට තිවරා කියන මිනිස්සු හිටියේ. ඒ කියන්නේ මේ මිනිස්සු කතා කරපු භාෂාවත් එක්ක ඒ කියන්නේ. තිවරානම් භික්ඛවේ manussානම් 44 වස්ස සහස්සානි ආයුප්පමානං අවෝසි. ඒ කාලේ මිනිසුන්ට ආයුෂ අවුරුදු 40,000යි. තිවරා භික්ඛවේ manussාම් පාචීන වංශම් පබ්බතං චතුහේන ආරෝහಂತಿ චතුහේන ඕරෝහಂತಿ. ඒ තිවරා මිනිසුන්ට
මේ ප්‍රාචීන වංශ කියන පර්වතේ, ඒ කියන්නේ අද මොකද්ද? අද වේපුල්ල පර්වතයට නගින්ද ඒ කාලේ මිනිස්සුන්ද දවස් හතරක් යනවා, බහින්ද දවස් හතරක් යනවා. මිනිසුන්ගේ ආයුෂ කොච්චරද? හැබැයි ඒ කාලින් නැත්තම් ෂෝක් නේද? අවුරුදු 40,000ක් ඉන්න පුළුවන්. හොඳයිද නැද්ද? මොකුත් නැහැ කතා. ඒ කාලේ අපි හිටියද නැද්ද කියලා කියන්නේ? මේ දේශනාව පටන් ගන්න ඕන තියෙනවා සසරේ කෙලවරක් නැහැ කියලා. ඊට පස්සේ කකුසඳ කියන බුදුරජාණන් වහන්සේ ඒ කාලේ පහළ වුණා. මේ කියන්නේ භද්‍ර කල්පේ මුල. ඊළඟට ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේට විදුර සංජීව කියලා අග්‍ර ශ්‍රාවක දෙනමක් වැඩ හිටියා. එතකොට ගොඩක් පැති තියෙනවා ඉතින් කල්පනා කරන්න. එකක් තමයි සසර දීර්ඝයි. ඊළඟ එක තමයි ඒ සසරේ අපි හිටියා. අවුරුදු 40,000ක් වෙන කාලේ අපි හිටියා. ඔබ දැකලා නැන්ද මේ අවුරුදු 50ක් 60ක් ආයුෂ තියෙන මේ ජීවිතේ විවාහයක් වෙලා බිරිඳ නිසා ස්වාමියා නිසා විවාහ වුණ දවසේ ඉඳලම දුක් විඳ විඳ ඉන්න මිනිස්සු ගැන අහලා නැද්ද? අහලා තියෙනවා, දැකලා තියෙනවා. අම්මලා තමයි කිව්වේ දැකලා තියෙනවා කියලා. ඔන්නේ අත්දැකීම තියෙනයි කියනවා, දැකලා තියෙනවා, අහලා තියෙනවා කියලා. එතකොට අවුරුදු 25න් විතර විවාහ වෙලා අවුරුදු 50 යනකල් ඉතුරු ජීවිත කාලයම දුකින් ගත කරනවා නම් විඳවා විඳවා අවුරුදු 40,000ක් ආයුෂ තියෙන කාලේ විවාහ වෙන්නේ අවුරුදු 500න්. එතකොට 40,000ක් කියන්නේ අවුරුදු 39,500ක් විඳවන්න ඕන. ගෙදරුන් දැනිසා. ගුටි කකා නැද්ද? විඳවා විඳවා නැද්ද? කොච්චර ගෙවල් තියෙනවද? සිනහව බාහිර ලෝකෙට යනකොට ඔබ ඇඳුමක් ඇඳ ගන්නා වගේ බාහිර ලෝකෙට ගෙයින් එළියට තියාගන්නකොට ඇඳුමක් වගේ හිනාව දාගන්නේ. ඇතුලේ දුක තියෙද්දින් දුර 39,000ක් 500ක් විවාහය නිසා දුක් විඳිනවා. අපි කියමු වැරදි කාමසේවනයෙන් කරලා ඒ පාපෙන් ඒ කාලේ ඉපදිච්ච මිනිසෙක් නම් අවුරුදු 39,500ම විඳවනවා. බිරිඳ නිසා හෝ ස්වාමියා නිසා අපිට අමතකයි ඒ දුක. දැන් නම් මේ දුක්ඛන්දරා විඳිනකොට අපිට තව අවුරුදු කීයද කියලා හිතන්න පුළුවන්. දහස් ගණන් ආයුෂ තියෙන කාලේ අවුරුදු 60ක් ආයුෂ තියෙන මිනිස්සු පිළිකාදි රෝග නිසා අවුරුදු 10-15 විඳවනවා දැකලා නැද්ද? එතකොට අවුරුදු 40,000ක් ආයුෂ තියෙන කාලේ අවුරුදු 20-30,000ක් ලෙඩව නිසා දුක් විඳිනවා. දැන් මේ මං කියන දුක ඒ කාලේ මිනිස්සු විඳපු දුකක්ද අපි විඳපු දුකක්ද? අපි විඳපු දුකන් අපි ඒ කාලේ හිටපු නිසා. ඔබ දැකලා නැද්ද මිනිස්සු දාසකම් කරනවා? ওই ළමයි ගෙවල් වල සේවකම් කරනවා කියලා අර මොකද්ද තියෙනව නේද, මොකද්ද පනතකුත් මන් නම් දන්නේ නැහැ. ඒ ළමයි මේ වැඩකාරකමට ගන්න එක ගැන. ඒතර සමහර ගෙවල් වල ගහලා 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 පුච්චනවා. බාටහිර රටවල් වල ගිහිල්ලා ඇඟවල් පුච්චනවා වැඩ කරපියව කියලා. එතකොට කීය සල්ලි නිසා, සල්ලි වලට තියෙන කැමැත්ත නිසා අවුරුදු 5-6 දුක් විඳ විඳ දුක් විඳ විඳ දුක් විඳ විඳ දුක් විඳලා එනවා. එතකොට අවුරුදු 40,000ක් ආයුෂ තියෙන කාලේ රජවරුන්ට සේවකම් කරපු දාස දාසියෝ අවුරුදු 40,000ක් 16
ඉගෙන අනිත් අයට සේවය කරන්න ඕන. සසරේ එහෙම දුක් විඳින්නේ අපි. ඔබට මතක නැති වුණාට අපිට මතක නැති වුණාට ඒ දාසකම කියන්නේ හරි පුදුමයි. ඔබට මතක නැද්ද කලින් ජීවිත? මතක නැද්ද? මං අහලා තියෙනවා මේ වගේ එකක්. ඒ තමයි ওই රජවරුන්ට දාස වෙනවනේ. රජවරුන්ට දාස වුණාට පස්සේ සමහරවිට රජුරෝ කෑම කාලා කෑම කනවනේ. කෑම කාලා මොනවා හරි කෑමක් රස නැත්නම් හපලා තුක් ගාලා කෙල ගහනවා. කෙල ගහනකොට ඒ කෑම උයපු මිනිස්සයා බඩගග ඇවිල්ලා බිමට වැටිච්ච ටික ලෙව කන්න ඕන. අපි එහෙම දාස වුණේ. දැන් කොහොමද තියෙන්නේ එක එක්කෙනාගේ රෙස්පොට්? දැන් කොහොමද? ඉරිදියක් වාගේ තියෙනවා නම් මවලා පෙන්නන්න නැත්තම් අගේ කලින් දාසකම් කරපු හැටි. සසරේ එහෙම හිදී. ඊට පස්සේ රජුරවන්න මොන හරි ඕන වුණොත් එහෙම අරක ගෙනින් කියලා කියනකොට දැන් රාජසභාව මේ වගේ විශාලයි දිගයි. ඈත ඉඳලා ධනගගා එනවා. අර මේ ඒ කියපු එක බන්දේසික තියාගෙන බිම් බලාගෙන. දාසයෝ රජුරවන්ගේ මූණ බලන්නේ නැහැ. බිම් බලාගෙන ඇවිල්ලා දෙන්න ඕන. පොඩ්ඩක් හරි වෙනසක් වුණොත් ඉස ඉවරයි. රජවරු නිදන් දැම්පත් කරනවා. ගිල දාසයෙකුට කතා කරනවා. මේ වරින් කියනවා. එනවා. ඊට පස්සේ බලපං කියනවා මේ රත්තරන් ගොඩ. බලපු ගමන් ආසහිතෙනවා. කියනවා උඹට මේක රජ්ජුරුව වෙනුවෙන් ආරක්ෂා කරන්න පුළුවන්ද මෙතන ඉඳලා? පුළුවන් කියනවා. ඇත්ත කියපං උඹට පුළුවන්ද කියනවා. පුළුවන්. ආයසරයක් කියනවා ඇත්ත කියවන් උඹට පුළුවන්ද? පුළුවන්. උඹ මේක ආරක්ෂා කරනවද? කරනවාමයි රජතුමනි කියනවා. කියන ගුණ බෙල්ල කපනවා. එතන ඉපදෙනවා කවුද? බහිරවයා. ඔය වගේ රජවරු නිසා අපි කොච්චර බහිරයෝ වෙන්නේ නැතිද? සසරේ දුක් විඳිනකොට දැන් සමහරවිට ඔබ අවුරුද්ද දෙක තුන පීඩාවෙන් ඇති. කැම්පස් වල ළමයි අපිත් එක්ක ඇවිල්ලා කතා කරනවා. පව් සමහර ආතති නිසා ළමයි විඳින දුක් පෙන්වන්නේ නැහැ. ඔයාලත් එක්ක හිනා වෙලා ඉන්නේ. ආතතිය හිතේ පීඩාව. එක්කෝ ළමයි නිසා, එක්කෝ අනිත් අයගෙන් මේ පත්වෙන පීඩාව, එකෝ තමන්ගේ හිතට එන දේවල් අත්හැරගන්න බැරුව අවුරුදු හතරෙම පීඩාවෙන් ඉඳලා තමයි යන්නේ. අවුරුදු 40,000ක් ආයුෂ තියෙන කාලේ කොච්චර පීඩාවක් විඳින්න වෙයිද? හැමදාම සැප තියෙනවා කියලා එකක් නැහැ. මේ සසරේ ආපතට හැරිලා බැලුවොත් දුක් කන්දරාවක්මයි විඳලා තියෙන්නේ. කියන්න උත්සාහ කළේ ඒ වගේ බුදුවරුත් ලෝකෙ පහළ වෙලා හිටියා. පහළ වෙලා ඉඳලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පස්සත භික්කවේ සා චේවි මාස පබ්බතස්ස සාමාන්‍ය අන්තරහිතා. බලන්න පින්වත් මහණනි, ඒ පර්වතයේ තිබ්බ නම දැන් අතුරුදහන් වුණා. අතුරුදහන් වෙලා නැද්ද? තේච මනුස්සා කාලකතා. ඒ මිනිස්සු කලුරිය කළා. සෝච භගවා පරිනිබ්බුතු. අවුරුදු 40,000ක් චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළ කකුසඳ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවදාලා. ඒවං අනිච්චා භික්කවේ සංඛාරා. ඔන්න ඔය විදිහට සියලු සංස්කාරයෝ අනිත්‍යයි. ඒවං අද්දුහා භික්කවේ සංඛාරා. ස්ථීර නැහැ කිසිම දෙයක්. ඊට පස්සේ අනස්සාසිකා භික්කවේ සංඛාරා.
අස්වැසිලි රහිතයි. යාවචිදම් භික්කවේ අලමේව සබ්බ සංකාරේසු නිබ්බින්දිතුම්. ඒ නිසා සියලු සංස්කාරව ගැන කලකිරෙන එකමයි වටින්නේ. අලං විරජ්ජිතුම් නොඇලෙන එකමයි වටින්නේ. අලං විමුච්චිතුම් නිදහස් වෙන එකමයි වටින්නේ කියවා. අවුරුදු 40,000ක් අපේ කියලා අල්ලගෙන හිටපු ඒවත් අපිට නැති වුණාද නැද්ද? එහෙනම් මේ අවුරුදු 50ට 60ට අල්ලගෙන ඉන්නේ ඒවා කොහොම නැති වෙයිද? මේවා අපේ නෙවෙයි. මහා පොළොවට අයිති දේ මහා පොළොවට අයිති. පැහැදිලි නේද? මේක තේරුම් ගත්තොත් හිත හදාගන්න පුළුවන් ස්ථීර නෑ මේවා කියලා. නැත්තම් ඔය ළමයි ජීවිතේ නැති කරගන්නේ ස්ථීරයි කියන අදහසේ. මතකද මීට අර ඇමෙන්ඩාද කවුද කියලා, අර ෆේස්බුක් නිසාද කොහෙද ජීවිතේ නැසගත්තේ? එතකොට සල්ලකුසල් දන්නේ නැහැ. ඒ නිසා මේ පොඩි වයසේම වැරද්දට යොමු වුණා. හිතට දුක ආවා, තනිකම ආවා. කියන්න කෙනෙක් නැහැ, අස්වැසෙන්න ධර්මයක් නැහැ, පිහිටක් ගැන දන්නේ නැහැ. ඊට පස්සේ ලෝකෙටම තමන්ගේ කතාව කියලා මැරිලා ගියා. ඔය ළමයා මැරිලා කොයි ලෝකෙ යන්නේද? දැන් ඔක මරණයෙන් ඉවරයි නම් ඔය ප්‍රශ්නේ ඉවරේ, ප්‍රශ්නයක් නැහැ නේ. මැරුණාට පස්සේ ඉපදෙනවා. අයියා පොඩි ළමෙක් විදිහට කරපු වැරදිවල පාපේනවනේ. එතකොට යා මැරුණේ ප්‍රසන්න සිතකින්ද දුක් සිතකින්ද? ලෝකේට සාප කර කරද නැද්ද? සාප කර කර. ඊළඟට තමාට වැරදි කරපු අයට පලිගන්න අදහසින් මැරෙනොයි. ගිහිල්ලා කොහේ යන්න තියෙන තින් ලෝක නිරේ, තිරිසං ලෝකේ, ප්‍රීත ලෝක, දුක්ඛිත ලෝකවලට වැටෙනවා. පව් අහිංසක ළමයි. කර්මය දන්නේ නැති නිසා. එතකොට එයා හිතුව එයාට ආපු තනිකම, ඊළඟට එයාට ආපු දුක හැමදාම තියෙන එකක් කියලා, පිහිටක් නැහැ කියලා. ඊට පස්සේ තමන්ට ඇයි පිහිට වෙන්න ධර්මයක් නැහැ, ඒ නිසා මැරිලා ගියා. අනිත්‍යයි කියලා දන්නවා නම්, වෙනස් වෙනවා කියලා දන්නවා නම්, මේ දුර්ලභව ලැබුණ මනුස්ස ජීවිතේ රැකගෙන ඉන්නවා. ඔයාලා කියන්නේ අපි කියමු ඒ දරුවට ජීවිතේ හොඳටම වැරදුනා කියලා. එතකොට ඒ ළමයාට අපි කියමු අවුරුදු 20යි කියලා. ওই 20 දින් එයා කල්පනා කළා නම් මට වැරදුන එක වැරදුනා. නමුත් මං අද ඉඳලා මේ මගේ ජීවිතේ ආයේ වරද්දා ගන්න නැහැ. මේ සියලුම ලෝකේ විකාර දේවල් අයින් කරලා මං යහපත් ජීවිතයක් ගත කරනවා කියලා එදා ඉඳලා එයා ඒ වගේ සංවර වුණා නම් එයාට මනුස්ස ජීවිතේ අයහපතක් වෙනවද? ඒකයි කියන්නේ කුසල් අකුසල් සහ වැරදි වලින් නැගී හිටීම ගැන දන්නේ නැති නිසා වැරද්දක් වුණ ගමන්ම ජීවිතේ නහ ගන්නවා. මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ පුදුම එකක්. ඒක තමයි සත්‍ය ධර්මය. බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙකුට පුංචි වයසේ හරි මැදි වයසේදී හරි අවසාන ජීවිතේ හරි තමන්ගේ වැරද්ද තේරුම් ගන්න නැගී හිටින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කාලේ අවුරුදු 120ක් ආයුෂ තියෙන සීයල 3 දෙනෙක් ආවා. ඇවිල්ලා ගෝ ස්වාමීන් වහන්සේ ජීවිතේ හරියට මට හිතට පීඩාගෙන දෙනවා, දුකගෙන දෙනවා. ඒ තමයි අපි කුසල් කළේ නැහැ. අපි පින් කළේ නැහැ. අපි පරලෝකයට යහපත් දෙයක් එකතු කරගත්තේ නැහැ කියලා දුක හිතෙනවා කියලා. අවුරුදු 120ක් ගිය තැන මේ ආවේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා
එහෙමනම් තමන්ගේ ජීවිතේ පසුතැවෙන දේවල් අත්හරින්න. අකුසල් සහිත දේවල් අත්හරින්න. කයෙන් වෙන, වචනයෙන් වෙන, සිතෙන් වෙන අකුසල් අත්හරින්න. ලෝකෙට තමාටත් අන් අයටත් යහපතක් වෙන දේවල් පුරුදු කරන්න කියලා වදාලා. කුසල් අකුසල් ගැන අවුරුදු 120න් හදාගත්තනේ ජීවිතේ. එහෙනම් ඔබට අද ඉඳලා පුළුවන්. බැරි නෑ. පුළුවන්. අජාසත් තාත්තා මැරුවා. එතකොට අජාසත් තාත්තා මැරලා දැන් කල්පයක් නිරේ. එතකොට ඒක තමයි ධර්මය. රහතන් වහන්සේලා ඇසුරු කරපු අජාසත් ඒක නොදැනගෙන ඉන්න විදිහක් නෑ. අජාසත් පස්සේ දැනගන්න ඇති අනිවාර්යෙන් කල්පයක් නිරේ කියලා. එතකොට එයා කල්පනා කරනවා දැන් මම මැරිලා ඊළඟ ජීවිතේ නිරේ යන්නේ. ඒ නිසා මං ඉතින් වෙච්ච වැරද්ද වුණා. ඒ නිසා දිගට හරහන මම මිනිස්සු මරාගෙන යනවා කියලා පාපකාර ජීවිතයකට ආවනම් කොහොම වෙයිද? දැන් ඒකේ යහපත කියන එක බලන්න. යම් කල්පයක් නිරේ යන විදිහට එයාගෙන් පාපයක් වුණා. පස්සේ වැරද්ද තේරුම් ගත්තා. තිසරණයට උදව් උපකාර කළා. කුසල් දහම් කළා. පින් දහම් කළා. එතකොට ඒ නිසා ඔය අජාසත් බුදුරජාණන් වහන්සේ ළඟට දවසක් ඇවිල්ලා බණ අහනකොට බුදුරජාණන් වහන්සේ වදාලා තාන්තා නොමරා හිටියනම් ඔය අජාසත් මේ ආසනේදීම අද සෝහන් වෙනවා කියලා. සෝහන් වෙන්න පිනක් තිබ්බා පියා මරපු පාපෙන්. අන්න බලන්න මාර්ගඵල ලබන්න පින් තිබ්බා ඒ පින වැහෙනවා මවට පියාන්ට අනතුරක් කරලා තිබ්බොත්. ඒකයි කියන්නේ එකෙන් ගැලවෙන්න කියලා. ලොකු දෙයක් ගිය පාර අපිට ඒක කතා කරන්න ලැබිච්ච එක. ඔව්. නැත්තම් අපි කියන වචන වලින් අපි ගොඩාක් විමුක්ති මාර්ගේ වැහෙනවා. ඊට පස්සේ හැබැයි යාට සෝවන් වෙන පිනක් තිබ්බනේ අජාසත්තට. ඒතර යාන සම්පූර්ණ ධර්ම සංගායන ආදී දේවල් රහතන් වහන්සේලාගේ ජීවිතවලට සෑහෙන උපකාර කළානේ පස්සේ කාලේ. ඒ පින යාට තියෙනවද නැද්ද? එයා කල්පයක් අපායේ දුක් විඳලා ඊළඟට මනුස්ස ලෝකයකට ආපු තැන බුදුවරයෙක් පහළ වෙලා හිටියොත් එයා ධර්මය අවබෝධ කරනවා. ඒ ධර්මය අවබෝධ කරන්නේ එයා වෙච්ච වැරද්ද මැත්තේ නැහුන් නැති නිසා. එහෙනම් ඔබත් සමහර අය ඇවිල්ලා කතා කරනකොට තේරෙනවා පුංචි දේවල් හිත හිතා ජීවිතේම අඳුරු කරගෙන ඒවා ඔක්කොම අතහැරලා දාන්න, අමතක කරලා දාන්න. අවුරුදු 40,000ක් ආයුෂ තියෙන කාලේ තිබ්බ දේවලුත් නැති වෙලා ගියා නම් අපිට, අහිමි වෙලා ගියා නම් අපිට මේ මොනවද? තණ්හාවෙන් තෘෂ්ණාවෙන් අල්ලගන්න එපා මේ ලෝකේ. මේ ඔක්කොම අතාරින්න සිද්ධ වෙනවා. තණ්හාවෙන් තෘෂ්ණාවෙන් අතාරින්න එපා කියන්නේ ඇයි? ළඟදී පුතෙක් ආවා. ඒ පුතා අසනීපෙන් ඉන්නේ. මන්ද පිළිකා රෝගයක් හැදිලා. ඊට පස්සේ දරුවාට ඒ දරුවා කොහොම හරි තව ළමයෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඉතින් එයාට අත්තර ගන්න බෑ. ඉතින් ගෑන් ළමයා ටික ටික එයාගෙන් ඈත් වෙනකොට එයාට දුකයි, හිත හදා ගන්න බෑ. එයා රෝගෙට වැඩිය මානසික වෙඩිලා තියෙන එකෙන්. ඇයි ඥානෙ නැත්තේ? තමන්ගේ ආයුෂ අඩු බව සිහි කරන්නේ නැත්තේ ඇයි? ඊළඟට තමයි අපි තවත් කෙනෙකුට ගොඩාක් ආදරේ නම් සෙනෙහසයි නම් අපි කැමැති වෙන්න ඕනේ යාට දුකක් දෙන්නද, සැපක් දෙන්නද, සතුටක් දෙන්නද? සතුටක් දෙන්න. එතකොට මේ අපි ආයුෂ අඩු වෙන අපි එක්ක අපි තව කෙනෙක් අපිට ලං කරගන්නවා, සමීප කරගන්නවා කියන්නේ එයාට අපි එයායි තියෙන බන්ධනේ වැඩි වෙන්න වැඩි වෙන්න තමන්ගේ මරණයේදී එයාට හටගන්න දුක වැඩි. ඊට පස්සේ තමන්ගේ ආයුෂ අඩු බව දැනගෙන තවත් කෙනෙක් එයාට වැඩියෙන් ආදරය කරන කෙනා ඈත් වෙන එකට එයා කැමති වෙන්න ඕන. මොකද එතකොට එයාට දුක අඩුයි. අනිත් එක තමන්ගේ ආයුෂ අඩු බව දැනගත්තට පස්සේ වහ වහ මේ තමන්ට ආදරයක් හොයන එක නෙමෙයි තියෙන්නේ. මොකද්ද? කුසල් කරන්න ඕන ඊළඟ යන ලෝකේ. පින් කරගන්න ඕන. ජීවිතේ ධර්ම වෙනුවෙන් කැප කරන්න ඕන. මරණය පෙනි පෙනි. අහෝ
එහෙම තියෙද්දින් අර කොහේ හරි හරි යන ගෑන් ළමෙක් ගැන හිත හිතා ඉන්නවා. අනතුරු ගොඩයි. එකක් තමයි මරණේ වහලන් වෙනවා යාන්ට. හේතුව චිත්ත ශක්තිය දුර්වල නිසා. ප්‍රතිශක්තිකරණය දුර්වල වෙනවා. රෝගයට මුහුණ දෙන ශක්තිය අඩු වෙලා යනවා. අනිත් එක ඒක හිත හිතා මැරිලා ගියොත් එහෙම සමහර මේ ප්‍රශ්න තියෙනවා ජීවිතෙන් ජීවිතයට එන. අපගේම ඕවා හිත හිතා ගොඩාක් අයට ආසාවෙන් මැරිලා ගියට පස්සේ ප්‍රේත භූත ලෝකවල ඉපදෙන්නේ. ඉපදෙනකොට ඒ රෝගෙත් එක්කම ආ ඉපදෙන්නේ. පිළිකාවක් නම් පිළිකාව නැමැති රෝගෙත් එක්ක ඉපදෙනවා. ඒතර ඒකෙන් විඳ විඳව ඉන්නකොට මනස ලෝකෙ පුරුදු කරපු එකම හිතට එන්නේ අරයා කියලා. ඒතර තමන් දැන් ආදරය කරන කෙනාට ලං වෙන්න බෑ යාට දුරක් තියෙන නිසා මනස ලෝකෙ සම්මුති තියෙන නිසා. භූත ලෝකේ ප්‍රේත ලෝකෙ ඉපදුනාට පස්සේ ඒව නැහැ. යනවා අර ගෑන් ළමයා හොයාගෙන හොයාගෙන යනවා. ගිහිල්ලා ඒ ළමයාගේ ඇඟට ඇතුල් වෙනවා. ඇතුල් වුණ ගමන් ඒ කෙල්ලටත් පිළිකාවක්. ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? ඔය අමනුස්සාදී කතාවල ඒ ඇතුළු ප්‍රේතයාට යම් ලෙඩක් තියෙනවා නම් ඒ ප්‍රේතය ඇඟට එන කෙනාටත් ඒ ලෙඩේ හට ගන්නවා. පව්. ඒ නිසා දරුවනේ නිතර නිතර සිහි කරන්න අවුරුදු 40,000ක් ආයුෂ තියෙන කාලෙත් සියල් අතුරු නැති වෙලා ගියා. බුදුවරු පවා පහළ වෙලා පිරිනිවන් පාලා ගියා. මේ අවුරුදු 50ට 60ට මොනවද මේ? පොය දවසට සිල් ගන්න බෑ. සතියක් පන්සිල් රකින්න බෑ. ගුණධර්ම දියුණු කරන්න අමාරුයි. මේ අවුරුදු 50ට 60ට අවුරුදු 40,000ක් ආයුෂ තියෙන කාලේ ගුණධර්ම දියුණු කරපු අය බ්‍රහ්මචාරී සීලී අවුරුදු කීයක් රැක්කද? 40,000ක් රැක්කනේ. ළමා කාලේට යන්නේ අවුරුදු 500යි. අවුරුදු 500න් විවාහ වෙනවා. අවුරුදු 80,000ක් තියෙන කාලේ 500න් විවාහ වෙනවා. සමහරට 40,000ක් තියෙන කාලේම අවුරුදු 250න් වගේ විවාහ වෙනවා ඇති. එතකොට ඒ අවුරුදු 39,500ක් බඹසර සිහි කළා හිතලම. ඒතර දහස් ගණන් අවුරුදු සිල් රැකපු යුගයක් තිබ්බා. අපිට මේ සතියක් බෑ. මාසයක්. එනිසා මේ දහම් කරුණු අස්සේ ඒවත් හිතන්න. ඒ කාලයේ ගුණධර්ම කොහොම වඩන්න ඇතිද කියලා. අවුරුදු 40,000 මහානදම් පුරපු අය අවුරුදු 40,000ක් පැවිදි ජීවිතේ පුරනවා. පැහැදිලි නේද? ධර්මය අහන අය 40,000ක් ධර්මය අහනවා. අපි මේ අවුරුදු 50ට 60ට කලබලයක්. මම හිතේ අවුරුදු 40,000ේම කරගන්න ඕන දේවල් මේ අවුරුදු 30ට කරගන්න ඕන වගේ හරි කලබලයි. හැබැයි අවුරුදු 40,000ේ ලෝකයන් අතුරුදහන් වෙලා ගියා. මේ සංසාරයේ ඒ තරම් අස්වැසිලි රහිතයි, අනිත්‍යයි. ඊළඟට සමහර අයගේ ජීවිත මෙහෙම වෙනවා. සමහර අයට හිතෙනවා සමහර අයින් දැක්කට පස්සේ ඒ අයට හිත ඇදිලා යනකොට මෙයා මට කලින් ජීවිතෙත් මුණ ගැහිලා ඇති. අපේ මේ තියෙන සසර බැඳීමක් කියලා හිතෙනවා. භාග්‍යවත් බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මව නොවුන කෙනෙක් නැහැ. පියා නොවුන කෙනෙක් නැහැ. සහෝදරයා නොවුන කෙනෙක් නැහැ. සහෝදරිය නොවුන කෙනෙක් නැහැ. බිරිඳ නොවුන කෙනෙක් නැහැ. ස්වාමියා නොවුන කෙනෙක් නැහැ. එතකොට මේ සසරේ කෙලවරක් කොහොමනම් හිතන්නද? එතකොට දරුවෙක් නොවුන කෙනෙක් නැත්තම් නැහැ කියලා කියනවා නම් එතකොට සසරේ හැම කෙනෙක්ම අපේ දරුව වෙලා ඉඳලා කියලා තියෙනවා නම්
ජීවිත කීයක් විවාහ වෙන්න ඇතිද? බිරිඳ නොවුන කෙනෙක් නැහැ කියනකොට, ස්වාමියා නොවුන කෙනෙක් නැහැ කියනකොට අද කාලේ කොහමද හිතන්නේ? ළමයි හිතන්නේ මේ තමයි සංසාරේ තියෙන එකම කසාදේ. මැරෙනවා, නැහෙනවා, ලෝකෙම අමතකයි. කිරිපෝල හදපු මව් අමතකයි. හැදු වැඩු පියා අමතකයි. හිඟා කකා දරුවන් පෝෂණය කරපු අම්මලා ඉන්නවා. ඒ සියල්ලම අමතක වෙලා යනවා. අමතක වෙලා එක තමයි මේ ජීවිතේ. මේ කියන්නේ දරුවනේ අපේ ජී කාගේ යන් යන් දරුවන්ගේ තුළ ඇති වෙන හැඟීම් වල තියෙන දෝෂයක් නෙවෙයි. මේ කියන්නේ ප්‍රඥාව ගැන මේ කියන්නේ. අපි සසර ගැන තේරුමක් ඉන්න ඕන, තියෙන්න ඕන. එතකොට තමයි හිත හදා ගන්න පුළුවන්. මේ කිසිම දෙයක් ස්ථිර නෑ. හැම දෙයක් මාතෑරලා යන්න වෙනවා. මම මේ පොදු ප්‍රශ්නයක්, මේ දහං කරුණක් අරන් පොදු ප්‍රශ්නයක් කතා කරන්නේ. අඬාගෙන ඇවිල්ලා හැමදාම අපිත් එක්ක එක එකව කියන නිසා මේ බණ ටිකක්වත් අහලා හිත හදා ගන්න. ඒකයි අස්වැසිලි නෑ. ඔබ දැන් අඬ අඬා ඉන්නවා නම්, හිතට දුක එනවා නම්, මේ අවුරුදු 50ක් හැටා අවුරුදු 40,000ක් ආයුෂ තියෙන කාලේ ඒකයි මේ සසරෙන් වහවහ ගැලවෙන්න බලන්න. මේ දුකේ කෙලවරක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟ කාරණාව හරි ලස්සනයි. භූත පුබ්බම් භික්කවේ ඉමස්ස. ඔන භූත පුබ්බම් කි ඉස්සර වෙච්ච දෙයක්. පින්වත් මහණෙනි, මේ වේපුල්ල පර්වතේට වංකක කියලා නමක් තිබ්බා. ඔන ඒ කාලේ නම මොකද්ද? වංකක. ඒ කාලේ මිනිස්සයන්ගේ නම රෝහිතස්ස. ඒ කියන්නේ භාෂාව රෝහිත භාෂාව. රෝහිතස්ස මිනිස්සු කියලා කියන්නේ. රෝහිතස්ස මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 30,000යි. බුදුරජාණන් වහන්සේ වදාලා රෝහිතස්ස මිනිස්සු මේ වංකක කියන පර්වතයට දවස් 3ක් යනවා නගින්න, දවස් 3ක් යනවා බහින්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කාලේ කෝණාගමන කියන බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. ඒ කෝණාගමන බුදුරජාණන් වහන්සේට බිහියෝස උත්තර කියලා අග්‍ර ශ්‍රාවක දෙනමක් වැඩ හිටියා. පස්සත භික්කවේ සා චේවිමස්ස පබ්බතස්ස සමඤ්ඤ අන්තරහිතා. බලන්න පින්වත් මහණෙනි, ඒ මිනිසුන්ගේ නම් අන්තර අතුරුදහන් වුණා. පර්වතේ නම අතුරුදහන් වුණා. ඒ මිනිස්සු කාලකතා කලුරිය කළා. සෝච භගවා පරිනිබ්බුතෝ, ඒ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවා. ඒවං අනිච්ඡා භික්කවේ සංඛාරා. ඒ නිසා පින්වත් මහණෙනි, මේ සංස්කාරයෝ, සංස්කාර කියන්නේ මේ අපිට පේන, දකින, අහන, හිතන, පතන සියල්ල සංස්කාර. මේ සියල්ල අනිත්‍යයි. අද්දුහා ස්ථිර නෑ. අනස්සාසික පිහිටක් නෑ. යාවචිදං අලමේව සබ්බ සංකාරයේසු නිබ්බින්දිතුන්. ඒ නිසා මේවා ගැන කලකිරණ එකමයි වටින්නේ. අලං විරජ්ජිතුන්, නොවැලෙන එකමයි වටින්නේ. අලං විමිච්චුතින්ති, නිදහස් වෙන එකමයි වටින්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ළඟදි දැක්ක දරුවනේ සිද්ධියන්. මම මේ ළමයි පෙන්වුවේ නවසීලන්තයේද මන් දන්නේ, ඒ වගේ රටක. එළදෙනුන්ගේ කිරි නිෂ්පාදනයේ මිලියනද බිලියනද දෙකක් අවශ්‍යයි. එින පැටව බිහි වෙන්න ඕන කිරි ගන්න.
ඇයි පැටව් බිහි නොවී කිරි උපද්දවන්න ක්‍රමයක් තවම එයයි හොයාගෙන නැහැ. ඊට පස්සේ මෙයාලා ඔන්න බෙහෙත් වලින් පැටව් හදනවා එළ දෙන්නුන්ගේ. කොහොම හැදුවත් එළ දෙන්නුන්ගේ බඩේ ඉන්නවා කියන්නේ පැටව අම්මට දරුවනේ. ඒ දරුවා බිහි වෙනවා. වහු පැටවා බිහි වෙනවා. බිහි වුණ ගමන්ම ඉතින් ඒ වහු පැටවා එහෙ දුවනවා මෙහෙ දුවනවා ගන්නක් කරත්තයකට දාගන්නවා. ඔක්කොම එකතු කරනවා. කියන්නේ දවසට පැටව 100 200 ඉපදෙනවා. ලොකු ගොවි පොළවල්. ඊට පස්සේ ඔක්කොම කරත්තයකට දාගෙන අරන් යනවා. ඉතින් අර වහු පැටු මේ අම්මලා දුවනවා පිටිපස්සෙන් ඒ හරක් එනවා. ඉපදිලා එක කිරි කඳුලක් මේ මව් ඇස්සකින් බීලා නැහැ. ඊට පස්සේ ගිහිල්ලා අර මේ ලොකු ශාලාවකට දාන උස්සල කරත්තෙන් උස්සල වීසිකනවා පැටුනේ. ඕන සමහර පැටු වැටිච්ච ගම මැරෙනවා. ඊට පස්සේ පොළු ඇරන් ගහනවා. ඊට පස්සේ එහෙම ගහලා ගහලා සමහර අය දඟලනවා. ඒතර කරන්නේ බෙල්ල කපලා දානවා. එතන බෝඩ් එකක් ගහලා තියෙනවා අපද්‍රව්‍ය කියලා. කියන්නේ වැස්සියෙක්ගෙන් කිරි ලබා ගැනීමේදී නිපද වෙන අපද්‍රව්‍යයක් විදිහට තමයි වහු පැටවා. බිලියන 2ක් මරනවා. එතකොට ඒ වහු පැටවා අපි වාගේ මිනිස් වෙලා හිටපයි නෙවෙයිද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දවසක් මෙසේ වදාලා. පින්වත් මහණෙනි, සසරේ ගවයන් වෙලා ඉපදිලා ඉද්දී බෙල්ල කපනකට ගලා ගිය ලේ දහර සසර මහා සාගරේ ජලයට වැඩි. සතර මුහුදේ වතුර දැකලා නැද්ද? මුහුදේ වතුර කන්දරාව කොතෙක්ද? මේට අවුරුදු 2600කට කලින් භාග්‍යවතුන් වහන්සේ වදාලා තම තමන් වෙන වෙනම මේ ධර්මයේ ඔබට කැඩපතක් කරගෙන ඔබ ඉස්සරහින් තියාගෙන ඒකෙන් ඔබව බලන්න. ඔය විදිහට බෙල්ල කැපිලා ගලා ගිය ලේ දහර සතර මහා සාගරයේ ජලයට වැඩි. කොහොම බෙලි කැපිල්ලක් කැපෙන්න ඇතිද අපේ? සසර ඉතින් දැන් මැෂින් එකක් තියෙනවා. ඔය චූටි මේ තීරුවකින් වහු පෙට්ටිය මේ ගවයන් යවනවා. ඊට පස්සේ විශාල දැඩි තියෙන මැෂින් එකක් කැරකෙනවා. මෙයාව පන්නගෙන යන ගමන් අර මැෂින් එකට වැටෙනවා. වැටුණාට පස්සේ එහා පැත්තේ මස් කෑලි වෙලා එනවා. තප්පරය 2යි. හරි පුදුමයි. ඒ දුක් කන්දරාව. අපේ ළමෙක් මේ ළඟදි ගියා ගවයෝ ටිකක් නිදහස් කරන්න. මෙන්න මේ කොහෙද තැනක් තියෙනවා කියලා. මන් දන්නේ. ඒ එතන හිටපු පැයට පැය භාගයට 50ක් මරලා තියෙනවා. බෙල්ල කපනවා දානවා, බෙල්ල කපනවා දානවා. මේ සසරේ කුකුල්ල වෙලා ඉපදිලා බෙල්ල කැපිලා එක එක්කෙනාගේ ජීවිතවලදී එක එක්කෙනාගේ සසරේ ජීවිත බෙල්ල කැපිලා ගියේ ලේ එකතු කළොත් සතර මහා සාගරයේ ජලයට වැඩි. ඊට පස්සේ ඌර වෙලා ඌරන්ට ගහනවා 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 තල්ලා 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 මූණ කුඩු පටන් කරනවා. දැන් කකුල් හොල්ල හොල්ල පණ තියෙනවා. ඒතර මේ ඔක්කොම එල්ලෙනවා ලේ පිරීලා. ඊට පස්සේ බෙල්ල කපලා යටින් භාජනයක් තියලා ලේ ටික අරන් බොනවා. මනුස්ස ලෝකෙ මිනිස්සු එහෙම වෙලා නැවත නැවත ආයෙත් මේ පහත් ලෝකවලට එන්න හැදුවොත් ওই දුක්වලට අපිට මුහුණ දෙන්න වෙයි. ඒසම් බලවත් පින් උපද්දවගෙන පළවෙනි දේ ධර්මය අවබෝධ කරගන්න මහන්සි වෙන්න, දෙවෙනි එක ආයෙ මේ ලෝකවලට එන්න උත්සාහ කරන්න එපා. මේ ලෝකවලින් ගැලවිලා යන්න. මේ දුක් කන්දරාවේ කෙලවරක් නැහැ. අපි මේ ඔක්කොම අස්ථීර දේවල්, අස්වැසිලි නැති දේවල්, පිහිටක් නැති දේවල්, සල්ලාලිය වෙලා ඉපදිලා ඒ සල්ලාල ජීවිත අහුවෙලා බෙල්ල කැපිලා ගලා ගියේ ලේ දහර සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා
සසරේ කොච්චර වැරදි කාම සේවනය කරලා තියෙනවද? ඇයි අහුවෙච්ච ඒ වගේ විතරක් බෙල්ල කැපිච්ච ඒ වගේ ලේ ටික මොහොදේ වතුරට වැඩි නා? ඒ වුණාට ඒ රාගේ තවම අඩුවක් නැහැ. ඒ ලාමක ආසාවන්ගේ අඩුවක් තවම නැහැ. සසරේ මෙච්චර දේවල් වෙලා අදටත් අඩු නොවුන ඒ ආසාවන්ගේ ඉදිරියටත් අඩුවීමක් වෙන්නේ ධර්මය අවබෝධ නොකළොත්. මේ තමයි ගෞතම බුද්ධ ශාසනයේ රාගාදී අකුසල් ධර්මයන් මේ පාලනය කරන්න ධර්මයෙන් හිත සනසවා ගන්න ලැබෙන අවසාන අවස්ථාව. ලෝකෙ කිසිම තැනක රාගය පාලනය කිරීමක් ගැන කතා කරන්නේ නැහැ. ද්වේෂය පාලනය කිරීමක් ගැන කතා කරන්නේ නැහැ. මෝහය පාලනය කිරීමක් ගැන කතා කරන්නේ නැහැ. ලෝකෙ අලුතෙන් නිපද වෙන අලුතෙන් සොයාගන්න යමක් තියෙනවද? ඒ සොයාගන්න සියලු දේවල් රාගය ප්‍රහාණය කිරීම පිණිස නෙවෙයි. ලෝකෙ කියන බලන්න මෙන්න මේකෙන් ආසාවන හිතේ රාගය නැති වෙන මේ දෙයක් හොයාගෙන තියෙනවා කියලා හොයාගත්ත අලුත් තාක්ෂණික දෙයක් කියන්න බලන්න. මෙන්න මේක පාවිච්චි කිරීමෙන් තරහ නැති වෙලා යනවා කියලා ලෝකෙ හොයාගත්ත දෙයක් කියන්න බලන්න. මෙන්න මේ දේ පාවිච්චි කිරීමේ මෝහය නැති වෙලා යනවා කියලා හොයාගත්ත දෙයක් කියන්න බලන්න. ඉදිරියට එහෙම වෙන්නේ නැහැ. මේවා තෘප්තිමත් වෙන්නේ නැහැ කවදාවත්. අස්වැසිල්ලක් නැහැ. අවුරුදු 30,000ක් ආයුෂ තියෙන කාලෙත් අපි බැට කෑවා. ඒ තරම් දීර්ඝ සංසාරයක් අපි මේ ගත කරන්නේ. ලේසි නැහැ. පුදුම දෙයක් මේක. මේකින් ගැලවෙනවා කියන්නේ එපමණකින්ම මේ රහතන් වහන්සේලාට පෙරලී පෙරලී වඳින්න සුදුසුයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු සුවාසු දහසක් වූ ධර්මස්කන්ධය බුදුරජාණන් වහන්සේ වදාලා විශාල ඇට්ටේරියා වනයකට ගිහිල්ලා ඇට්ටේරියා කොළමිටක් අතට ඇරන් පින්වත් මහණෙනි මන් දේශනා කරපු ධර්මයේ මෙන්න මෙච්චරයි. තථාගතයන් වහන්සේ අවබෝධ කරපු ධර්මයේ මේ ඇට්ටේරියා වනේ වගේ නිවන් අවබෝධ කිරීමට සුදුසු අත්‍යවශ්‍යම ඔබට අවශ්‍ය පැහැදිලි බඹසර පිණිස පවතින ධර්මයේ විතරයි මම ඔබට දේශනා කළේ. අනිත් ඒවා අර්ථයක් නැහැ කිව්වා. ඒතර භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ මෙච්චරයි නම් උන්වහන්සේගේ අවබෝධයේ මුළු ඇට්ටේරියා වනේ වගේ නම් ඒසා විශාල ප්‍රඥාවකින් හෙබි බුදුරජාණන් වහන්සේ නමකට පැහැදුනොත් කොච්චර පිනක්ද? බුදුවරුන්ට පෙරලී පෙරලී වන්දනා කළ යුතුයි. බුදුවරුන්ගේ ගුණ මේ කට නොසෑහෙන විදිහට ගුණ කියව යුතුයි. කොහොම අවබෝධයක්ද? අපි මේ කවදාවත් අහලා නැති සිතලා නැති ධර්මයක් අපට ඇහෙනකොට බුදුරජාන් වහන්සේ පුදුම කෙනෙක් කියලා හිතෙනවා. එහෙව් දේශනා කරපු ධර්මයේ මේ ශ්‍රී හස්තයට ගත්ත කොළපිඩක් වගේ නම් මහා වනේක වගේ ධර්මයක් භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළා නම් බුදු කෙනෙක්ගේ ධර්ම අවබෝධය කොහොම එකක්ද? පැහැදිලිද? රහතන් වහන්සේලා ජීවිතය ගැන දේශනා කරන ධර්මය හරි පුදුමයි. රහතන් වහන්සේලාගේ ඥානය හරි අසීමිතයි. එහෙව් රහතන් වහන්සේලා දේශනා කරනවා ගම මැද වීගොඩක් තියෙනවා. ඒ වීගොඩෙන් තමන්ගේ භාජනවලට එක්කෙනා වී අරන් එනවා. අරන් එනකොට කවුරු හරි ඇහුවොත් එමේ වී කොහින්ද කියලා එයා දෙන හරි උත්තරය මොකන්ද? ගම මැද වී ගොඩක් තියෙනවා. ඒකෙන් අපේ භාජනෙට මේ අරන් ආවේ කියලා. ඒ වගේ මේ ලෝකේ යන්තම් සුභාසිත වචන ඇද්ද? මේ සියල්ල බුදුරජාණන් වහන්සේගේ. අපි ඒ බණ ටිකක් අරන් තමයි මේ කතා කරන්නේ කියලා රහතන් වහන්සේලා වදාලා නම් ඒ රහතන් වහන්සේලා
ශාස්ත්‍රුන් වහන්සේ ගැන කොච්චර ශ්‍රද්ධාවක් පිහිටියාද. අපි ජීනුට ඔයාලා මන් දිහා බලන්න එපා. මම පොදුවේ කතා කරන්නේ. අද අපි පොඩ්ඩක් ධර්මයේ කතා කරනකොට අපිට පුදුම විදිහට තේරෙනවනේ කියලා හිතනවා. අපි පොඩ්ඩක් බණ ටිකක් කියලා කියනකොට කවුරු හරි අහගෙන ඉන්නකොට අම්මේ අපි බණ කියනකොට මිනිස්සු අහගෙන ඉන්නවනේ කියලා හිතෙනවා. බුදුරජාණන් වහන්සේ දහම් දේශනකට ලක්ෂ ගණන් කන් යොමු කරගෙන අහගෙන ඉන්නවා. අපි මේ බණ ටිකක් පංච උපස්කන්ධය කියන ගත්තොත් ඔන්න අම්මලා ටික ඈනුන් ඇරලා ඔහොම හේත් වෙනවා කණුවකටවත්. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව පිහිටව ගන්න ඕන. මේ සසරේ සැඟවුන දේවල් ඉස්මතු කර කර බුදුරජාණන් වහන්සේ අනුමාන කළා නෙමෙයි මේ කියන්නේ. පින්වත් මහණෙනි, එළුව වෙලා ඉපදිලා ඉඳලා බෙල්ල කැපිලා ගලාගේ ලේ දහර සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා අනුමාන කරලා නෙවෙයි දරුවනි කියන්නේ. එක එක්කෙනාගේ ජීවිත ආපස්සට බලලා බුදුරජාණන් වහන්සේට ශෙනෙන් සසර බලන්න පුළුවන්. එදොර හැම කෙනාගේම ජීවිත බලලා කියන්නේ පින්වත් මහණෙනි තනි තනියෙන් හිතන්න කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ අපේ ජීවිතෙත් බැලුවේ නැද්ද ආපස්සට? හැම කෙනාගේම ජීවිතේ බලලා තියෙනවා. ඒසා විශාල හැකියාවක් තිබ බුදුරජාණන් වහන්සේට අත් දෙක එකතු කළ වැන්දත් මදිද? ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධා මත්තං ප්‍රේම මත්තං. ශ්‍රද්ධා මාත්‍රයක් තිබ්බොත්, ප්‍රේම මාත්‍රයක් තිබ්බොත් බුදු කෙනෙක් ගැන සබ්බාතේ සග්ග පරායන, ඒ අය සුගතියට යනවා කිව්වෝ. ඇත්තනම නොයයිද? බුදු කෙනෙක් ගැන සෙනෙහස ඇති කරගන්න, බුදු කෙනෙක් ගැන ගෞරවය ඇති කරගන්න. ඒ කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේ පරම විරාගී, අනන්ත ඥානයෙන් යුක්තයි. අඩුම තරමේ මේ අනිත්‍ය වූ අස්වැසිල් රහිත පිහිටක් නැති ලෝකෙට බුදුරජාණන් වහන්සේ පිහිට කරගන්න. වෙන කිසිම දෙයකින් පිහිටක් නැහැ. ඔබ තමාට ආදරය කරන, වැඩියෙන් ආදරය කරන කෙනාට කියනවා, ඔයා තමයි මගේ පිහිට, ඔයා තමයි මගේ සරණ, ඔයාම මාව දාලා යන්න එපා කියලා. ඔය වගේ අපි කියලා තියෙනවා හැමෝටම. ඇයි? තමන්ගේ ස්වාමියා නොවිච්ච, බිරිඳ නොවිච්ච කෙනෙක් නෑ. කලින් මනුස්සයන්ට එහෙම තේරෙනවා නම් තට්ටුවක් දාලා හයි ගිය ජීවිතෙත් ඔයාවක මට කිව්වා කියලා. හරි පුදුමයි. මනුස්ස ලෝකේ තියෙන්නේ ඒ හැඟීම ඒ වෙලාවේ ඇති වෙන්නේ. දැන් මෙතන අපි කියමුකෝ, දැන් ගොඩක් මෙතන ඉන්න ළමයි ඉස්කෝලේ ජීවිතේ අත්හැරලානේ. ඕන ගොඩක් අය සමහර ඉස්කෝලේ යන අය ඉන්නවා. ඒතකොට ඉස්කෝලේ යන කාලේ ඔය හිතට එන එක එක දේවල් වලින් ඔය ලියන ලියුම් කියුම් වල ලියනවා, ඔයා මගේ මේ පණයි, ඔයා නැතුව මං ජීවත් වෙන්නේ නැහැ, ලෝකාන්තෙන් පයින්නවා කියලා. ඊට පස්සේ ඔන්න කැම්පස් යනවා, ඊට පස්සේ වෙනම එකක්, ඊට පස්සේ SMS ගන්න පටන් ගන්නවා. අපේ ජීවිතේ මාපසට බලලා නුවණින් කල්පනා කළොත් අපිටම අපි එපා වෙයි. ඒ තරම් මේ හිත චපලයි. ඒ වෙලාවට වෙනස් වෙනවා. මේ ලෝකේ වෙනස් වෙන කිසිම දෙයක් නැහැ මේ හිත තරම්. ඒකට පාලියෙන් කියන්නේ ලහු පරිවත්තං උත්තං චිත්තං භගවතං කියලා. බුදුරජාණන් වහන්සේ අපිට වදාළන තියෙනවා, පින්වත් මහණෙනි, ඔබ වස්වසන්න ගියාන පස්සේ, ඒ කියන්නේ එක තැනක ඉන්න ගියාන පස්සේ, ඒ ඉන්න තැන නිධානයක් තියෙනවා නම් එතන වස්වසන්න එපා. හේතුව හිත වහා පෙරලෙනවා.
මේ බුද්ධ ශාසනය අපිට බුදුරජාණන් වහන්සේ වදාලා එකක් විශ්වාස කරන්න එපා. මොකක්ද විශ්වාස කරන්න එපා කිව්වේ? හිත. මේ මහාන වෙච්ච අපට ඔබ වහා හිත පෙරලෙනවා. ඉතින් මේ වාගේ චපල ස්ථිර නැති පිහිටක් නැති වහා වහා අරමුණු බදාගන්න මේ වාගේ චපල හිතක් එක්ක මොකද්ද මේ යන ගමන? මේ යන ගමනේ තේරුව මොකද්ද? ගෙවල් වලට අම්මා තාත්තා එපා කියලා හොරෙන් පැනලා ගිහිල්ලා පස්සේ සාපකනතෝ ඉපදෙන ගව් හතකවත් ඉපදෙන්න එපා කියලා තමන්ම සාප කරනවා. මේ ජීවිතේ එහෙම එකක්. සසර කියන්නේ එහෙම. ඔය විදිහට දුක් විඳ විඳ ආපු ජීවිතවල කෙලවරක් නැහැ. අලුතෙන් පටන් ගන්න කිසිම දෙයක් මේ සසරේ නැහැ. මේ ධර්මය අවබෝධ කිරීම හැර. ඔයාලා හිතන්නේ ඔයාලා මේ අලුතෙන්ම මේ ඉගෙනගෙන අලුත් වැඩ ටිකක් මේ කරගෙන යනවා කියලා. කවදාවත් නැහැ. බ්‍රාහ්මණේකට හිතුණා මං කවුරුවත් වලේ ලාපු නැති තැනක මගේ ශරීරේ භූම දාන කරන්න ඕන. කවුරුවත් වලේලාපු නැති තැනක මගේ ශරීරේ භූම දාන කරන්න ඕන කියලා මුළු දඹදිව තලයේම ඇවිද්දා. ඇවිදිනකොට එක තැනක දැක්ක දරුවනේ විශාල නුග වෘක්ෂයක් තියෙනවා. ඒ නුග වෘක්ෂයේ විශාලත්වය මෙන්න මේ ශාලාව තරම් විශාලයි වට ප්‍රමාණය. මෙයා බලවත් බ්‍රාහ්මණෙක් නිසා සිටුවරෙක් වගේ කෙනෙක් නිසා සේවකයෝ සිය දහස් ගානක් දාලා මේ ගහ ගලවනවා. දැන් වටේ මුල් ටික කපාගෙන හාරනවා. හාරනකොට එතනින් වඩිනවා භාග්‍යවත් අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගෙන් බ්‍රාහ්මණයාගෙන් අහනවා, පින්වත් බ්‍රාහ්මණය, මේ මොකද මේ? ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ, මං කල්පනා කළා කවුරුත් භූම දානය නොකරපු තැන මගේ භූම දානය සිද්ධ කරන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ ඇහුව නම මොකද්ද කිව්වා. නමක් කියන්නේ ජානුශ්‍රෝණි කියමුක, මම නම මතක නැහැ. ජානුශ්‍රෝණි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් බ්‍රාහ්මණය, මං ඔබගේ ජීවිතේ දැන් ආපස්සට බලනවා. ජානුශ්‍රෝණි කියන නමින්ම 14,000 වතාවක් මෙතන වලේලාලා තියෙනවා. ඒ නමින් විතරක් 14,000 වතාවක්. කොහොමද සසර? කොහොමද සසර? ලේසිනේ. බුදුරජාණන් වහන්සේ වදාලා තවත් දහම් කරුණක්, පින්වත් මහණෙනි, එක එක්කෙනාගේ ජීවිතවල මේ එක කල්පයක් ඇතුළත මේ ඇට සැකිලි ලැබෙන ජීවිතවල ඇට කෝටු ගොඩ එකතු කළොත් වේපුල්ල පර්වතයට වැඩි විශාලයි. දඹදිගේ වෙලාවක කන්ද දිහා බල්ලා හිතන්න අපේ කියලා විශාල පර්වතයක්. ඔය වේපුල්ල පර්වතයට වැඩිය විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ඇට සැකිලි ටික එකතු කළොත් අපි. එදුට ඒ අනුව එක්කෙනෙක්ගේ එච්චර ගොඩක් නම් බුදු කෙනෙක්ගෙන් ඊළඟ බුදු කෙනා දක්වා ගව් හතක් පොළොව වැඩෙනවා කියන එක විශ්වාස කරන්න බැරිද? මේ පොළොව ගොඩ වෙලා තියෙන්නේ අපේ ඇට සැකිලි වලින්. ඔය රාජධානි වලට ගියාට පස්සේ මේට අවුරුදු 2000කට කලින් රාජධානි වල තිබ්බ ශ්‍රී විභූතිය ඒකවත් අයින් කරමු. ෆවුන්ඩේෂන් ටික තියෙන්නේ අද කාලේ පොළොව අඩි 5ක් 8ක් 5ක් 6ක් පොළොව යන්න. බුදු කෙනෙක්ගෙන් බුදු කෙනෙකුට ගව් ගානක් පොළොව වැඩෙනවා. වැඩෙන්නේ ඉතින් අපේ ඇට සැකිලි වලින්මයි. ඒ තරම් ජීවිත ගානක් ඉපදෙනවා, කෙලවරක් නැහැ. ඔන්න ওই ජීවිතයකට යනකොට අපි කියමු කවුරු හරි කෙනෙක් එළුවෙක්ගේ බෙල්ල කපනවා. පෙර අඟනම් එළු දෙනකගේ හිස සිඳා. සිය ඇග ලෝම ගණනේ හිස් කැපුම් ළඳා. එක කාන්තාවක්
ගෙදර හදිසි මේ උත්සවයකට එළුවෙක්ගේ බෙල්ල කැපුවා. අර එළුවාගේ ඇඟේ ලොම් ගානේ බෙල්ල කැපෙනවා සසරේ. එක එළුවෙක්ගේ ලොම් කීයක් ඇතිද? විඳවා විඳවා යනවා. අපි අදින් කුසල් විතරක් කෙරෙනවා නම්, පින් විතරක් කෙරෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු අතින් අකුසල් කෙරෙනවා, පව් කෙරෙනවා, දන්නේ නැතිකම නිසා. ඔබ මේ ධර්මයේ ගැන යම් වචනයක් හරි අහලා හිත පහදවා ගන්න කලින් ඔබ නොදන්නකම නිසා ඔබගේ කයින්, වචනෙන්, සිතෙන් කොයි තරම් අකුසල් සිද්ධ වෙන්න ඇතිද? ඉතින් ඊට පස්සේ සසර සකස් වෙනවා. එදුර ඒ උපදින ජීවිතය එල්ලුවෝ බැටලුවෝ කුකුල්ලෝ ඌරෝ වෙලා ඉපදෙනවා කෙලවරක් නැහැ. විඳවා විඳවා යන්න තියෙන්නේ. පිහිටක් නැහැ. යාවචිදං අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුම්. ඒ නිසා මේ සියලු සංස්කාර ගැන කලකිරෙන එකයි වටින්නේ. අලං විරජ්ජිතුන් නොඇලෙන එකයි වටින්නේ. අලං විමෙච්චිතුන්ති නිදහස් වෙන එකයි වටින්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහන්නේ තවත් දෙයක් සිද්ධ වුණා. මීට බොහෝ කාලයකට කලින් මේ වේපුල්ල පර්වතයට පුස්ස කියලා නමක් ආවා. ඔන්න ආයෙ නම වෙනස් වෙලා. ඒ පුස්ස කියන පර්වතයේ තියෙන කාලේ මේ අවට හිටපු මිනිසුන්ගේ නම සුප්පිය. ඔන්න මිනිසුත් වෙනස් වෙලා. සුප්පියානම් භික්කවේ මනුස්සානං වීසති වස්ස සහස්සානි ආයුප්පමානං. අවුරුදු 20,000ක් ආයුෂ. ඒ මිනිස්සු මේ සුප්පිය කියන සුපස්ස කියන මේ වේපුල්ල පර්වතයට නඟින්න දවස් දෙකක් යනවා, බහින්න දවස් දෙකක් යනවා. තේනකෝ භික්කවේ සමයේන කස්සපෝ නාම අරහං සම්මා සම්බුද්ධෝ ලෝකේ උප්පන්නෝ හෝති. ඒ කාලේ ලෝකේ කාශ්‍යප අරහං සම්මා සම්බුදුරජාන් වහන්සේ පහළ වුණා. තිස්ස භාරද්දාජ කියලා අග්‍ර ශ්‍රාවක දෙනමක් වැඩ හිටියා. පස්සත භික්කවේ පින්වත් මහණෙනි බලන්න. සා චේවිමස්ස පබ්බතස්ස සාමඤ්ඤ අන්තරිතා පර්වතේට තිබ්බ පැනවීම නම අතුරුදහන් වුණා. මිනිස්සු කාලකතා, මිනිස්සු මැරුණා. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවා. පැහැදිලි නේද? මේ සංස්කාර ධර්මයෝ නිත්‍යයිද අනිත්‍යයිද? සංස්කාර ධර්මයෝ ස්ථීරයි දස්ථීරයිද? සංස්කාර ධර්මයන්ගේ පිහිටක් තියෙනවද නැද්ද? පිහිටක් නැහැ. ඒ නිසා මේ සංස්කාර ධර්මයන් කෙරෙහි කලකිරෙන්න ඕනේද නැද්ද? නිදහස් නොඇලෙන්න ඕනේද නැද්ද? නිදහස් වෙන්න ඕනේද නැද්ද? නිදහස් වෙන මේකේ ඉවරයක් නැහැ. අල්ලගෙන 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 යනවා. මිනේ අන සසර ජීවිතේ දරුවනි ඔබ හොඳට මතක තියාගන්න, මේ අපි මැරිමින් උපදින ජීවිතේ මිනිස්සෙක් වෙලා ඉපදෙන ඉතාමත් දුර්ලභ ජීවිතයක්. කුඹුරු සීසාන මිනිස්සෙක් කාලයක් ගියාට පස්සේ අර වියගහ හරක් දෙන්න අතර තියෙන වියගහ ගලවලා ඇලට දානවා. ඒ ඇලෙන් එක ගහගෙන ගිහිල්ලා දොලට යනවා, දොලෙන් ගඟට යනවා, ගඟෙන් නදියෙන් මුහුදට යනවා. මේ වියගහ මුහුදේ පාවෙවි තියෙනවා. අවුරුදු 100කට වතාවක් මුහුද ඇතුලේ ඉඳලා උඩට එන කැස්බෑවෙක් ඉන්නවා. ඒ කැස්බෑ වගේ එක හැක් අන්දයි. ඒ නිසා ඒ කැස්බෑවට කියනවා කන කැස්බෑවන් කියලා. අවුරුදු 100කට වතාවක් මුහුදු පතුලේ ඉඳලා උඩට එන කන කැස්බෑවා අර පේන එක ඇහෙන් අර පාවෙවි තියෙන වියගහේ සිදුරෙන් අහස බලනවා කියන එක සිද්ධ වෙයිද කියලා බුදුරජාණන් වහන්සේ ඇහුවා. ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා, ස්වාමීනි බොහෝ කාලයකට පස්සේ අහම්බෙන් සිද්ධ වුණොත් මිසක්කා සිද්ධ වෙන්න නම් විදිහක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා
ඔහොම දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒත් සතර අපායට වැටුනොත් එහෙම ආය මිනිස්සෙක් වෙනවා කියන එක ලේසි නෑ කියලා. ඇයි තිරිසන් ලෝකේ අපි නිරේ ප්‍රේත ලෝක කතාව පැත්තකට දාලා අපිට පේන තිරිසන් ලෝකේ ගමු? අඤ්ඤ මඤ්ඤ කාදිකා තමන්ගෙම පැටව කන බලල්ලු දැකලා නැද්ද? පුංචි සත්තු ගොදුරු කරගන්න සත්තු දැකලා නැද්ද? පාප අකුසල රැස් වෙන්නේ නැද්ද? තිරිසන් ලෝකාදී කියන්නේ කර්මය රැස් වෙන්නේ නැති තැනක්ද? කුසල අකුසල දන්නවද? වැලකෙන්න ඕන ඒවා දන්නවද? පින් කියන ඒවා දන්නවද? මැරිලා ගිහිල්ලා තිරිසන් ලෝකයකට ඉපදුනොත් සතෙක් සර්පෙක් වෙලා ගෙම්බු පිටිපස්සේ ගිහිලා කකා කර්ම ගොඩක් රැස් කරගන්නවා. මනුස්ස ලෝකෙට එන්නේ ආය. මේ වයස කාච්චිලා ඉඩකඩම් වලට ආසාවෙන් කියනවා අපි මැරිලා ගියත් එනවා නයි වෙලා හරි කියලා. එතකොට එනවා මැරිලා යසට නයෙක් වෙලා. තිරිසන් ලෝකේ මනුස්ස ලෝකෙට එන්න බොරු. සාමාන්‍යයෙන් ගොඩාක් පින් කරගන්නේ බෝධිසත්වයද සාමාන්‍ය අයද? පෙරම්පුරණ මහා බෝධිසත්වයෝ සිංහෙක් වෙලා හිටියා, නරියෙක් වෙලා හිටියා, වඳුරෙක් වෙලා හිටියා, ගිරවෙක් වෙලා හිටියා කියලා අහලා තියෙනවද නැද්ද? පෙරම්පුරණ මහා බෝධිසත්වයෝ තිරිසන් ලෝකෙට වැටුණා නම් මොකද අනිත් එක? තිරිසන් ලෝකේ යන්නම පෙරම්පුරණ අය කොහොම වෙයිද? ඒතර කොහොම ගැලවිල්ලක් ගැලවෙන්න ඕනේද? ලේසි නෑ. මේ තමයි අවසාන අවස්ථාව. ගෞතම බුද්ධ ශාසනේ අවසාන අවස්ථාව මේ. ආයෙනම් හිතන්නවත් බෑ ලැබෙයි කියලා. මොන හරි කරලා මේකෙන් ගැලවෙන්න. මොන හරි කරලා ගැලවෙන්න කියන්නේ? එක්කෝ සීලේ රකින්න ඕන, එක්කෝ දම් පැන් දෙන්න ඕන, එක්කෝ ධර්මයේ නිතර අහලා පුරුදු කරන්න ඕන, ධර්මයේ හැසිරෙන්න ඕන. නැත්තම් මෙයාලා පටන් ගනි බිස්නස් එක. ආන්දර කිව්වා මොකක් හරි කරලා ගැලවෙන්න කියලා. ඒ එහෙමනේ ඥානේ අඩුයි. ගැලවෙන්නේ නැහැ පිංගතන ලේසියෙන්. හිත වහ වෙනස් වෙනවා. ඒකනේ මේ ප්‍රශ්නේ. එක අදහසක ඉන්න බෑනේ. දැන් හිතනවා බණ ටික අහනකොට අම්මේ මේ සසර නම් කෙලවරක් නෑ, මේකෙන් ගැලවෙන්නේ කොහොමද, ගැලවෙන්නේ කොහොමද කියලා දැන් හිතනවා. හිතලා මේ ගේට්ටුවෙන් එළියට ගිය ගමන් මොකද්ද එකක් වෙනවා. සසර මනුස්ස ලෝකයේ සුගතිය, නමුත් ඉදිරියට නම් දුක් සහිතයි. අප්‍රිකානු රටක මේ කවද්ද දෙසැම්බර් 30 වෙනිදා ගමක හිටපු පවුලක් එකතු කරලා ගමේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා අඩි දෙකක දෙකහමාරක වගේ වලක් කපලා වල ඇතුට දැම්මා. දාලා පොළු ඇරන් ගහනවා. ගහලා අතපය කුඩු කරනවා. ඉතින් මේ මිනිස්සු බඩ ගගා නැගිටිනවා. ඊටපස්සේ ඈත ඉඳලා දුවගෙන ඇවිල්ලා අර වලට පයින්න හවි හත්තිය තියෙන ඉලන්දාරේ අර අය ගැඟ කුඩු වෙලා යන්න. ඒක අද පෙන්වන්නත් තිබ්බා මේ. නමුත් මේ සමහර අය බයයිනේ, කලන්ති දානවා. එහෙනම් අපිටත් අමාරුයි, අපිටත් බලන්න බෑ. ඊට පස්සේ අමුද මේ වේලිච්ච ලී කොල දර දාලා ගිනි තියෙනවා පණ පිටින්. මේ ගිනි ජාලාවල් වලේ නටනවා. පිච්චෙන් නැතිකුට ආයෙ කොල ගෙනලා දානවා. මිනිස්සු මිනිස්සුන්ට කරන දේවල්. තරුණ ඉරන්දාරි එකතු ගෙනල්ලා කොල්ලෝ දෙන්නේ කම්බියකින් ගැට ගහලා එක කොල්ලෙක් ගැඟට ටයර් එකක් දාලා ගිනි තියෙනවා. දුවනවා ගින්නේ. ඒ ටයර් එක පිච්චලා ඉවරනාට පස්සේ අනිත් කොල්ල ගැඟට ටයර් එක දාලා පිච්චන. දෙකට ගැට දෙන්න ගැට ගහලා ඉන්නේ.
Dukkha jati punapunam. Nevata nevata ipadindivim dukak. Oyokkoma manasa loki. Tirisang loki kohoma vendadida. Preta loka wala kohoma vendadida. Nire kohoma dukak athida. The Nerewang Loki Gihila Ginidala Mendo Home Pitchin a good day. The Manusulokin and Tikavila Marinwani Nere Marine Ul Sia cannot see a Vedana, see a Vatagadaino Paukarana Satya Vindin and Dukha. Mevagi. අපි කියමු පව කරන මිනිස්සු ඉන්නවා කියලා. පව කරන මිනිස්සු අවුරුදු 20000ක් ආයස තියෙන කාලේ ඉපදිලා අවුරුදු කී දහහක් පව කර ගන්නවද කියන්න? 20000ක් පව කර ගන්න සමස්තයක් වශයෙන් ගත්තොත් අවුරුදු මේ 50ක් 60ක් ඉඳලා මේ කර ගන්න පව වලින් ඔහොම දුක් විඳිනවා නම් අවුරුදු 20000ක් කරපු අකුසල් Then ඔබ ඔබ දිහා බලන්න. ඔබ අවුරුදු 80000ක් ආයුෂ තියෙන කාලේ හිටියද නැද්ද? 40000ක් තියෙන කාලේ හිටියද නැද්ද? ඊළඟට 20000ක් 30000ක් තියෙන කාලේ හිටියද නැද්ද? ඒ කාලේ ඔබගෙන් පින් විතරද කෙරුණේ? කොච්චර අපි අතින් අකුසල් වෙලා ඇතිද? මේ වෙනකොට ඔබගේ ජීවිතේ කර්ම නැද්ද? හැංගිලා තියෙන අලු යට ගිනි පුපුරු වගේ Meet Aurudu Laksekata Kalinkarapu Karma Tieno. Meet a Kalpa Laksekata Kalinkarapu Karma Ubatula Tieno Tauma. Ekaparama Samaditya Mulveche Karma Saktia Kismatula Uba Manusekala Ipadilatino. Samaditya Mulveche පුණ්‍ය සංස්කාරකින් ඔබ මනුස්සෙක් කරලා අර කනකැස් බෑ වියසිදුරෙන් ආස බලනට වැඩිය කලාතුරකින් ලැබෙන දෙයක් ඔබට ලබලා දීලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගාන කලින් කරපු පුණ්‍ය සංස්කාරයකින් අපේ තියෙන මිත්‍යා දෘෂ්ටිය තමයි මොකද මිත්‍යා දෘෂ්ටිය අපි හිතනවා ගිය ජීවිතේ කරපු ඒ වගේ මේ ජීවිතේ ඉන්නේ අපි කර්මය ගැන කියන කොටත් කියන්නේ නැද්ද ගිය ජීවිතේ කරපු ඒවා තමයි මේ විඳින්නේ කියලා මේක හරියට මේ හතේ පන්තියෙන් අටේ පන්තියට යනවා එක. කර්ම තියෙනවා දිඨ ධම්ම වේදනීය මේ ජීවිතේ විපාක දෙන. කර්ම තියෙනවා උපපජ්ජ වේදනීය. කර්ම තියෙනවා අපර අනාදිමත් සසරේ. ලේසි නෑ. ඔබගේ අතින් බෙල් සත්තුන්ගේ බෙල් අරගෙන කිටි කිටියේ කපපු ජීවිත අලු ගෝසෝ වෙන කොච්චර ඉඳලා ඇතිද ඒ චේතනා සංස්කාර යට තියෙනවා අලු ගෝසෙක් වෙන්න පරිසරය හැදුන දවසට ඔබගේ ඒ කර්ම ඔක්කොම ඉස්මතු වෙනවා සල්ලාලු වෙලා අහු වෙලා බෙල්ල කැපිලා ගියේ ලේ සතර මහා සාගරයේ ජලයට වැඩි නම් එවැනි වූ දූෂිත සිත් තිබ්බ සසරක් අපිට තියෙන්නේ. ඒ නිසා සල්ලාලකම් වලට පරිසරයක් හැදෙන දවසට අර ඔක්කොම ගානට එනවා. බටහිර ලෝකෙට වුණා වගේ. බටහිර ලෝකෙට වුණා වගේ. මේ තමයි ධර්මයේ අහන කාලේ රැස් කරගත්ත දන් දීලා බනහල පින් කරගත්ත සසරේ කර්ම ටිකක් දැන් විපාක වෙඳිනවා බනහන්න හිතෙනවා බන කියනකොට අහගෙන ඉන්න හිතෙනවා පින් කරනකොට පින් කරන්න හිතෙනවා ඔබට මේ ධර්මය අහලා මේ පරිසරය අහනකොට මේ ධර්මයේ පිනිස කරපු පින් ටික ඉස්මතුන්නේ නැද්ද දැන් අපි සසරේ මහාන වෙන්න කැමැත්තෙන් හිටියා නම් මේ ධර්මය අහනකොට අපිට ඒ සිතිවිල්ල ආව පටස් ගාලා ඔය වගේම තමයි පාපෙන් ලෝකේ හැදෙනකොට අපේ සසරේ පාපෙන් කරපු කර්ම ටික එනවා අපිටත් ආයුධ ගන්න හිතෙනවා අපිටත් බෙල්ල කපන්න හිතෙනවා අපිත් ලේ වලින් සතුටු වෙනවා
සසර කියන්නේ එහෙම එකක්. ඉපදුනදා ඉඳලා නිතර නිතර කතා කරන සිංහල භාෂාව නැත්නම් අපේ භාෂාවක් තියෙනවනේ මොකක් හරි ඉංග්‍රීසිවත් කමනා කතා කරන භාෂාවක් ඉපදුන දවස් ඉඳලා මැරුණාට පස්සේ ඒ භාෂාව ඊළඟ ජීවිතේට බද්දයිද? ඉපදුනදා ඉඳලා කතා කරන භාෂාවත් ඊළඟ ජීවිතේට යන්නේ නැත්නම් මාසෙට එක වතාවක් බණ අහලා මේක කොහොමද ඊළඟ ජීවිතේට යන්නේ? එහෙම කිව්වේ තමන් ගැන තියෙන මාන්නේ නැති කරගන්න. නැත්තම් අපි මුළු ජීවිතේම නිෂ්ප්‍රයෝජනෙන් ගත කරලා එක දවසක් නම් ගත කරන්නේ කුසල් වඩන ඒ දවස ශ්‍රේෂ්ඨයි. එහෙම තියෙනවා. විනාඩි පහක් නම් සිල් රකින්නේ ඒ විනාඩි පහක් සිල් රකින ජීවිතේ ශ්‍රේෂ්ඨයි. අර විදිහට මං කිව්වේ අපි ගැන උදම්මා ගත යුතු නැහැ. අපි තව තව කුසල් කරන්න ඕන. හැම වෙලාවෙම ජීවිතේට අවිනිශ්චිත බවක් දෙන්න. හැම වෙලාවෙම සසර ගැන බයක් ඇති කරගන්න ඕන. හිතේ රැවුදිදී තියෙන පුණ්‍ය සංස්කාර සිහි කරන්න. කුසල් සිහි කරන්න. හැම වෙලාවෙම හිතන්න වාහනේ යනකොට එකපාරම බ්‍රේක් ගහනවා. හිතන්න අපේ මේ වෙලාවේ ඇක්සිඩන්ට් වෙලා මම මැරුණා නම් මං ඇත්තටම දැන් කොහෙද යන්නේ? බලන්න මේ වෙලාවට ඔයාලගේ හිතේ තියෙන ඒවා. පැහැදිලි නේද? හරි වැඩේ. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම බලන්න දැන් මැරුණොත් මං කොහෙද යන්නේ? ඊළඟ එක පාර අරහා බලනකොට එකපාර වාහනයක් ළඟින් ගියා. ඉක්මනට හිතන්න අම්මේ මේ වෙලාවේ මං ඇක්සිඩන්ට් වුණා නම් මං කොයි ලෝකෙද දැන් යන්නේ? පපුවේ යකුමක් ඇවිල්ලා පපු හිර වෙනවා වගේ වෙන වෙලාවකට මං දැන් මැරුණොත් කොහෙද යන්නේ? ඒ වෙලාවට හිතේ තියෙන සිතිවිලිවල ස්වභාවය බලන්න. දැන් වුණ මං මැරිලා වැටිලා ඉනකොට මට පිනක් සිහි කරගන්න ඕන. මං මොකද්ද දැන් කරන පින සිහි කරගන්න පින? කියලා ඒ වෙලාවේ ප්‍රායෝගිකව හිතේ මරණයට මුහුණ දෙන්න බලන්න. ඔබට තම තමන්ටම විශ්වාසයක් තියෙනවා නම් මන්නම් මැරුණ ගමන් දැන් යන්නේ දෙව්ලොව, බඹලොව, සුගතියේ. මට ධර්මයේ පිහිට තියෙනවා කියලා ඔබ වාසනාවන්තයි. ඔබේ හිත චංචල නම් ඔබේ හිත මේ ධර්මයේ ලහ දැඩි වෙනකල්ම කුසල් කර යුතුයි. පින් කරන්න ඕන. ජීවිතේ හදා ගන්න ඕන. අනිත් සියල්ලම දාලා යනවා. අධ්‍යාපනයේ රැකියා, මිල මුදල්, අම්මා තාත්තා, යාන වාහන, වතුපිටි ඔක්කොම ලෝකේ අපි අතහැරලා යනවා. හැම එකම ඔය අඬන ජීවිත පටන් ගත්තේ අද ඊයේද? පින්වත් මහණෙනි, අම්මා මැරිලා අඬනකොට ගියේ මේ කඳුළු ටික එකතු කළොත් එහෙම සතර මහා සාගරේ ජලයට වැඩි කොහොම ඇඬිල්ලංගද? පියා නැති වෙලා අඬද්දි කඳුළු එකතු කළ සතර මහා සාගරේ ජලයට වැඩි. තමන් ආදරය කරන අය තමන්ගෙන් වෙන් වෙලා යද්දි ඇස් වලින් වැටෙන කඳුළු ටික එකතු කළොත් සතර මහා සාගරේ ජලයට වැඩි. සසර කියන්නේ එහෙම එකක්. මේ විඳින දුක්ඛන්දරාවේ කෙලවරක් නැහැ. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාලා මවගෙන් බීපු කිරි ටික එකතු කළොත් සතර මහා සාගරේ ජලයට වැඩි. ඒතර කොහොම සසරද්ද ඉතින් මේ කෙලවරක් නැහැ කියලා මේ කියන්නේ? හිතන්න එපා මේක නූල් බෝලයක් කරකවල දැම්මට පස්සේ නූල් බෝල ඉවර වෙනවා වගේ ඉපදිලා සංසාර ඉවර වෙනවා කියලා. එහෙම ඉපදෙන්නේ සමහර මිනිස්සු මැරුණාට පස්සේ කියනවා නිවන් දකින්න කලින් ආයෙත් ඉපදේවා කියලා. එයාගේ බණේ ගිලම් බස බෙදනවා වගේ සෝවාන් බෙදනවා. එක එක්කෙනා ප්‍රඥා ශක්තිය දියුණු කරගෙන ඉන්න විදිය, විරාගී ජීවිතයකට කැමැත්ත, නෙක්ඛම්ම ජීවිතයකට තියෙන කැමැත්ත, සසරෙන් නිදහස් වෙන්න ඇති කරගන්න සිතිවිල්ල වටිනවා. ඔබට දැන් සිතුණා නම් අනේ මට සසරෙන් නිදහස් වෙන්න ඇත්තනම් ඇත්තටම මේකේ තේරුමක් නැහැ. මේ ඇවිද යන ජීවිතේ කිසිම තේරුමක් නැහැ. ඒක හරියට මේ වගේ ඔබ ඉපදුන දානලා කොච්චර කෑම වර්ග කෑමද කියලා බලන්නකෝ. එපා වෙනවද? ආයි බඩගිනිනුර කනවා නේද?
මැරෙන කල්ම ඔය කෑමේ සීමාවක් තියනවාද? අන්න ඔය වගේ. රාගෙත් ඔය වගේ කවදාවත් සීමාවක් නැහැ. ද්වේෂෙත් ඔය වගේ කවදාවත් සීමාවක් නැහැ. මෝහයත් ඔය වගේ සීමාවක් නැහැ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ලැබුණ මොහොතේ කෙනෙක් මේකෙන් ගැලවුණොත් ගැලවුණාම තමයි. අඩුම තරමේ සිතවිල්ලක් ඇති කරගත්තොත් මටත් මේකෙන් ගැලවෙන්න නැත්තම් කියලා ඒ සිතවිල්ලම ඇති. මේ දැන් ඔන්න අපි මේ පැය කහමාරක් ධර්මයේ දේශනා කළා. පැය කහමාරක් දේශනා කරපු ධර්මය පැය කහමාරකටත් වැඩි. එක් අවසාන එකිනෙකට හිතනොත් මේ සසර දීර්ඝයි, කෙලවරක් නැහැ, මේක නම් ඇලෙන්න දෙයක් නැහැ, මේකෙන් නිදහස් වෙන්න නැත්තම් මට කියලා සිතවිල්ල විතරක් ඇති වුණා නම් ඒක ඇති. ඒක ඇති. එදුර යාම් පිළිපැද්දොත් කොච්චර වාසනාවක්ද යාට ඒක? කොච්චර ලාභයක්ද පිළිපැද්දොත්? බලන්න වේපුල්ල පර්වතයේ දැන් මනුස්සයන්ට කියන්නේ මාගද මනුස්සයෝ කියලා. බුදුරජාණන් වහන්සේ කාලේ ජීවිතේ කොහොමද ඒ කාලේ? ඉමේසම් මනුස්සානම් මාගතකානම් ආයුප්පමානම් පරිත්තං ලහුකං. පොඩ්ඩයි. යෝ චිරංජීවති, ගොඩාක් ජීවත් වුණොත් මිනිස්සු වස්ස සතන් එක්ක අවුරුදු 100ක් ජීවත් වෙයි නැත්නම් 120ක්. මිනිස්සු වේපුල්ල පර්වතේ නගිනවා මොහොතින්. මොහොතින් බහිනවා. වේපුල්ල පර්වතේ ඉක්මන නැගල ඉක්මන බහිනවා අද කාලේ මිනිස්සු ඒ කාලේ. ලෝකේ තථාගත අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණා. සාරිපුත්ත මොග්ගල්ලාන කියලා මහරහතන් වහන්සේලා පහළ වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා සෝ සමයෝ යා අයංචේ විමස්ස පබ්බතස්ස සාමඤ්ඤ අන්තර දායිස්සන්ති. පින්වත් මහණෙනි, අනාගතේ කාලයක් එනවා වේපුල්ල පර්වතයේ කියන නම අතුරුදහන් වෙන. අද වේපුල්ල පර්වතයට කියන්නේ විපුලගිරි කියලා. දැම්ම වෙනස් වෙන්න පටන් ගන්නවා. දැන් කියන්නේ විපුලගිරි කියලා කියන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා මිනිස්සු කාලකතා, මිනිස්සු මැරෙන කාලයක් එනවා. මගදී මිනිස්සු මැරිලා නැද්ද? එක මිනිසෙක් නෑ මගදී දැන්. බිම්බිසාර රජු ඝාතනය කරපු අකුසලයට දන්නේ මුළු මගදේම සෝම් පිටණියක් වගේ අද. අජාසත් රජු තාත්තා මැරුවේ මාලිගාව ගන්න, රජකම ගන්න. ඒ මාලිගාව රාජධානි අද මේ වෙනකොට තනිකර කැලයක්. හරි පුදුමයි. මිනිසු මැරිලා බුදුරජාණන් වහන්සේ දා වදාළ දේ සත්‍යයක්. මිනිසුන් අද ඉන්නේ ඉන්දියාවේ මාගද මිනිසුන්ද හින්දි මිනිසුද? හින්දි මිනිසු ඉන්නේ, මාගද මිනිසු නෑ. ඊට පස්සේ අන්න බුදුරජාණන් වහන්සේ වදාලා අහං ඒවන් අනිච්ඡා භික්ක. බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවද නැද්ද? පිරිනවම් පෑවා. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා පිරිනවම් පෑවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒවන් අද්දුවා භික්කවේ සංඛාරා. මේ විදිහට සංස්කාරය අද්දුවා යස්තිරයි. ඒ වගේම අනිච්ඡා භික්කවේ සංඛාරා, අනිත්‍යයි, අස්වැසිලි රහිතයි, කලකිරෙන්නමයි වටින්නේ. ආපස්සට සිහි කර කර නිකන් ඉන්න ගමන් කල්පනා කරලා බලන්න මේවා කොච්චර සසරේ අපි කරලා තියෙනවද කියලා. එපා වීමක් නැහැ. මේවා ගැන කලකිරෙන්නමයි වටින්නේ. අපි යමක් දෙනවා 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 එපා වෙන්නේ නැහැ. අපි කියමු කෑමක් දෙනවා තවත් ළමයෙකුට, දෙනවා දෙනවා දෙන දෙන එක කනවා, එපා වෙන්නේ නැහැ ළමයා. අපිට එපා වෙන්නේ නැද්ද ඒ ළමයා? මේක කෑම නාව ඉවරයක් නැහැ කියලා. ඒ වගේ තමන් දිහා බලන්න ඕන. එතකොට තමන් ගැනම කලකිරීමක් ඇති වෙනවා. ඒ කලකිරීම ගඟේ මුහුදේ පයින් එකක් නෙවෙයි. ඒක පවතින්නේ නොඇලීම පිණිස. නොඇලීම පවතින්නේ නිදහස් වීම පිණිස. එහෙමයි ගෞතම බුද්ධ ශාසනයේ මඟ පල ලබන්නේ.
බුදුරජාණන් වහන්සේ වදාලා අනිච්ඡවත සංඛාරා උපාදවය ධම්මිනෝ සියලු සංස්කාර අනිත්‍යයි ඉපදෙන දේවල් නැසිලා යනවා උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ මේ ඉපදිලා නිරුද්ධ වෙලා යන දේවල් කෙරෙහි යම් සංසිඳීමක් තියෙනවා නම් තේසං ූප සමෝසුකෝ ඒක තමයි සංසිඳීම හට ගැනීම වෙනසීම මේ ජීවිතෙන් නිදහස් වෙන්න නැත්නම් ඒකයි තමයි කව සැනසීම අපි මේ සසර අස්ථිරයි අනිත්‍යයි වෙනස් වෙනවා අපෙන් කරන කර්ම මේ වෙනස් වෙන ජීවිතයේදී ආගේ බලවේගයක්ව ක්‍රියාත්මක කරනවා පාපෙත් ස්ථිර නැහැ ඒ විපාක දීලා අවසන් වෙනවා පිනත් ස්ථිර නැහැ විපාක දීලා අවසන් වෙනවා මේ ලෝකේ ස්ථිර කිසිම දෙයක් නැහැ විඥානෙත් නැහැ අපිට හිතෙනවා විඥානෙත් ඊළඟ ජීවිතේට බද්ධ වෙයි කියලා විඥානෙත් වෙනස් වෙවි යනවා දැන් අපිට විඥානේ හටගන මේ ඇඟ කොනිටුවත් විඥානේ හඳ ගන්නවා අපි අඳුරන කෙනෙක් දැක්කොත් ඔන්න මේ කෙනා කියලා හඳුනා ගන්න විඥානේ මේ රූප ශබ්ද ගන්ධ රස වලට විඥානේ හට ගන්නවා ඊළඟ සිංහල කතා කරනකොට විඥානේ හට ගන්නවා සිංහල විදිහට මැරිලා ගිහිල්ලා ඉපදෙනවා කොහේ හරි රටක ගෝත්‍රික පවුලක ඉපදෙනවා ඒතර විඥානේ හටගන්නේ මෙහෙ විදිහටද එහෙ විදිහටද වෙනස් වෙලාද නැද්ද වෙනස් වෙලා අපි කවුරුත් උපතින් සිංහල කතා කරපු අය නෙවෙයි කතා කරන පරිසරයයි සිංහල කතා කරපු නිසා අපි සිංහල කතා කරන්නේ අපි උපතින් ওই විදිහට ඇඳුම් අඳින්න හොඳයි කියලා හිතපු අය නෙවෙයි පරිසරයේ තියෙනවා බලන අපි ඇඳුම් අඳින්නේ අපිට ඇඳුම් අඳින විදිහ කතා කරන විදිහ අපිට ප්‍රශ්නයක් නැහැ ඒ වගේ අපි ඉපදෙන ලෝකේ ප්‍රාණඝාතය කරනවා නම් ඉපදිච්ච දවස් ඉඳන් ඒක නම් පේන්නේ හොරකම් කරනවා නම් සල්ලාලකම නම් පේන්නේ අපිත් ඒවට යොමු වෙයි ඒව අපිට ප්‍රශ්නයක් නැති වෙයි දැන් සිංහල කතා කරන්න ඕනේ දැන් අපිට භාෂාවක් කතා කරන එක ප්‍රශ්නයක්ද පාපේ ගැන කියන්න කෙනෙක් නැහැ කුසල් ගැන කියන්න කෙනෙක් නැහැ අකුසල් ගැන කියන්න කෙනෙක් නැහැ ඔයාලගේ තරුණ ජීවිතේ කීයෙන් කී දෙනාද කුසල් අකුසල් ගැන ඇහෙන්නේ දැන් මෙතන ඉන්න අම්මලා තාත්තලා ඔයාලගේ ජීවිතය දිහා බැලලා විවේක වෙලාවට හූල්ලනවා මේ තරුණ කාලේ අපිට මේක ලැබුණේ නැහැ නේ කියලා මේ තරුණ කාලේ අපිට මේක ලැබුණා නම් මීට වැඩි දෙයක් අපි බුද්ධ ශාසනයෙන් කරගන්නවා කියලා හිතෙන් හූල්ලන අම්මලා තාත්තලා ඉන්නවා මෙතන නමුත් ඒ අයටත් හූල්ලන්න අවශ්‍ය නැහැ දුක් වෙන්න අවශ්‍ය නැහැ හිත සතුටු කරගන්න මැරෙන්න කලින් අහන්න හරි ලැබුණා නේ කියලා ඔයාලා සතුටු වෙන්න ඔයාලගේ තරුණ ජීවිතේම මේ ධර්මය අහන්න ලැබුණා නේ කියලා සොයාගෙන යන්න ධර්මය ඉතින් ඒ වගේ දෙයක් තියෙනවා ඉතින් ඒ නිසා පින්වතුනි පින්වත් දරුවනි මේ සසර දුක් සහිතයි ස්ථිර නැහැ කුසල් කරන්න තිසරණේ සරණ යන්නේ කොහොමද කියලා හොයන්න අහන්න ඒක තමයි පළවෙනි එක තිසරණ සරණ බුදුරජාණන් වහන්සේ කියන්නේ පුදුම අවබෝධයක් තිබ්බ මේ ලෝක තුන් ලෝකේම අද්විතීය පුරුෂෝත්තමයන් වහන්සේ උන්වහන්සේ ගැන සද්ධා මාත්‍රයක් ඇති කරගන්න ප්‍රේම මාත්‍රයක් ඇති කරගන්න ඔබ පිහිටට එනවා සිල් රකින්න හැටි ඉගෙන ගන්න සිල් පදයන් පදයන් ගානේ අර්ථ ඉගෙන ගන්න සිල් රකින්න හැටි ඉගෙන ගන්න ටික ටික හිත සංසිඳුවා ගන්න බණක් භාවනාවක් ගැන ඉගෙන ගන්න මෙත්සිත ආදී ඊට පස්සේ ධර්මයේ නිතර නිතර අහන්න. ඊට පස්සේ මේ වගේ ප්‍රඥාව ඇති වෙන කතා තියෙනවා සසර ගැන තේරෙන ආපන කියන සූත්‍රය තියෙනවා. මේ වගේ සසර ගැන කෙනෙකුට තේරෙනවා නම් ඒක යාගේ ප්‍රඥා ඉන්ද්‍රිය කියලා. එනිසා එහෙම ප්‍රඥාව වැඩෙන වැඩපිළිවෙලකට එයා යොමු වෙනවා. එතකොට එහෙම ටික ටික ඉන්නකොට ඔබගේ තරුණ ජීවිතෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ ප්‍රයෝජන ගන්න කෙනා රස්සාවක් කරන කෙනෙක්. ඇයි ආ රස්සාවකට යනවා? ඒ අම්මට තාත්තට සලකන කෙනෙක්. දරුමල්ලු හදාගෙන යුතුයකම් ඉෂ්ට කරන කෙනෙක්. ශාසනය වෙනුවෙන් පුංචි හරි දෙයක් කරන කෙනෙක්. මේ ධර්මයේ පතුරවන්න මේ බුද්ධ ශාසනය පැවිදි වෙන ශ්‍රාවක සංඝරත්නයේ වෙහෙස වෙන හැටි ඔබ දැකලා නැද්ද? මේ ධර්ම චක්‍රය ඉදිරියේ කරකවන්න ස්වාමින්වහන්සේලා වෙහෙසෙද්දී
ඔයාලත් පොඩි තල්ලුවක් හරි දෙන්න මේ ශාසනය ඉස්සරහට ගෙන යන්න. මේ ධර්ම චක්‍රයේ ඉස්සරහට කරකවද්දී ඔයාලත් පොඩි තල්ලුවක් හරි දෙන්න මේ ශාසනය ඉස්සරහට තල්ලු කරගෙන යන්න. එදිරි කොහේ හරි අහිංසක කෙනෙක් අනාගතේ බිහි වෙයි, ඔබ වහන්සේ බණ ටිකක් අහලා හිත සනස ගන්න. මේ ධර්ම චක්‍රයේ ඉස්සරහට කරකවෙන්නේ නැත්නම් ඔයාලා වගේ තරුණ ජීවිත ගොඩාක් පව කරගෙන නිරයයි, පව වේ අය. පව කරගෙන තිරිසං ලෝකයේයි, පව වේ අය. පව කරගෙන නිරයයි, පව වේ අය. ප්‍රේත ලෝකවල ඉපදෙයි. මනුස්ස ජීවිතේ විනාශ කරගනී. මනුස්ස ජීවිතේ ඉපදිනා සිතවිලි තිරිසනෙක්ගේ වගේ නම් මැරිලා කොහොමද ඉහළ ලෝකෙකට යන්නේ? යා තිරිසනෙක් වෙනවා මිසක්කා. මනුස්ස ලෝකෙ ඉපදිලා පෙරේතෙක් නම්, පෙරේතෙක් කියන්නේ තෘප්තිමත් නෑ. අපි කියන්නේ මේක මහ පෙරේතෙක් වගේ කියලා. ප්‍රේත සිත් නම් තියෙන්නේ කය මිදලා මරණය මැත්තේ ප්‍රේත ලෝකෙයි. එයා කොහොමද ඉහළට යන්නේ? කිසිම අනක්ගුණ කුසලයක් නැති, තෙත් ගතියක් නැති පාපිෂ්ඨෙක් නම් මැරිලා නිරේයයි. ඒ අය කොහොමද ඉහළ ලෝකෙකට යන්නේ? මනුස්ස ලෝකෙ ඉපදුන කෙනා දිව්‍ය ස්වභාවයක්, දෙවියෙක් වගේ නම් දෙව්ලෝයයි. මනුස්ස ලෝකෙ ඉපදුන කෙනා මිනිසෙක් නම් මිනිසෙක් වෙලා ඉපදේ. අපි පුරුදු කරන ජීවිතේ අපිට රැස් වෙන දේ භවයේ තමයි උපතක් පිණිස හේතු වෙන්නේ. බහුපච්චා ජාති. සතර අපාය ගැන නම් කියන්නම දෙයක් නෑ. දුකයි, ඒක භයානකයි. ඊළඟට තියෙන සුගතිය තමයි මනුස්ස ලෝකේ. නමුත් මනුස්ස ලෝකේ දැන් ටික ටික වෙනස් වෙලා යනවා. පින් තියෙන රාග දේශ මොහ දුරු කරන්න වෙහෙසෙන අය ඉහළ ලෝකවලට යනවා. ඒතර මනුස්ස ලෝකේ දැන් ඉතුරු වෙලා ඉන්නේ රාගේ වැඩි අය, දේශේ වැඩි අය, මොහේ වැඩි අය ඉතුරු වෙලා ඉන්නේ. එදකට අපිත් ඒ මත්තෙම ගියොත් ආයෙත් ඉපදිලා රාග දේශම වැඩි ලෝකෙම යයි. ඉක්මනට එක එකනා ගැලවිලා යන්න. අනාගතේ තරහක් එනවා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10ට බැහැලා. මිනිසුන්ට තරහක් එනකොට ඒ කාලේ වෙන තාක්ෂණෙ දියුණුයි, මේ අත මෙහෙම කරනකොට අතට ආයු දෙනවා. ඒ තරම් මේ තාක්ෂණයක් එනවා. දුර තියෙන එක ළඟට ගන්නවා ඉක්මනට අතින්. ඒතකොට එහෙම අතට ආවට පස්සේ තරහක් එනකොට ළඟ ඉන්න කෙනාට පේන්නේ හරියට මුවවැද්දෙක් ළඟ ඉන්න මුවෙක් වගේ. ඒතර මුවවැද්දාට මුව දැකගම මරන්න හිතෙන්නේ. ඒ වගේ අතේත් ආයුධය තියෙනවා නම් තරහ ආපු ගම මරන්න හිතෙන්නේ, මරනවා කියනවා. ඒක තමයි මුග සංඥාව පහළ වෙනවා කියන්නේ. ඒතර ඒ වෙලාවේ ළඟ හිටිය අම්මා නම්, ඒ වෙලාවේ ළඟ හිටිය තාත්තා නම් මෛත්‍රී බුද්ධ ශාසනෙත් අහිමි. අවුරුදු 10ට මිනිසුන්ගේ ආයස අඩු වෙලා තමයි ආය අවුරුදු 80,000ට වැඩි වෙන්නේ. කීයක් පන්නගෙන යන්නද? මොකාංක හරි පිනකට මේ කල්පේම අම්මා තාත්තා මැරෙන්නේ නැතුව බේරිලා යාන්තම් ආවා මේ ජීවිතේට. ඔන්න මේ ජීවිතෙත් බණ ටිකක් අහපු නිසා යන් සැනසෙල්ලක් කියන්න පුළුවන්, අනේ අපි අතින් එහෙම එකක් වෙන්නේ නැති වෙයි කියලා. ඊළඟ ජීවිතේ මෘග සංඥාව තියෙන ලෝකෙ ඉපදුනොත් වහ වහ ඉක්මනට පැනගෙන යන්න මේ මනුස්ස ලෝකේ අත්හැරලා. ඒකට නම් තියෙන්න ඕන ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන ගුණධර්ම පහක් ඕන. ඒ පහ තියෙන අය දෙව්ලෝ උපදිනවා. මොනවද ඒ පහ? ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග. ශ්‍රද්ධාව කියන්නේ තිසරණයේ කෙරෙහි තියෙන ප්‍රසන්න බව. පැහැදිලා බුදුන් සරණ ගිහිල්ලා, දහම් සරණ ගිහිල්ලා, සඟුන් සරණ ගිහිල්ලා, බුදුරජාණන් වහන්සේ වටිනා කෙනෙක් වගේ යාගේ හදවතේ වැඩ ඉන්නවා. ඒක ශ්‍රද්ධාව. සීල කියන්නේ පන්සිල් රකින්න මහන්සි වෙනවා, රැක ගන්නවා. හැබැයි වැඩි වැඩි යන්න තියෙන්නේ සිල්වත් බව. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත කියන්නේ දහම් දැනුවා. මේ අහලා 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 සසර ගැන තේරුමක් එන්න. ඒ නිසා මේ ධර්මයේ ඇහෙන වැඩපිළිවෙල, දහම් වැඩසටහන් මගහැර ගන්න එපා. අනිත් අයට මේ අවස්ථාව දෙන්න. පව් පින් තියෙන අය ගොඩක් ඇති.
ඔයාලගේ මං ඇරිලා මේ දහම් ධර්මය අහන්න නැතුව ධර්මය ඇහුන් නැතුනොත් එයාලා පිරිහිලා යයි. ධර්මය ඇහුනොත් එයාලා යහපතක් කරගනී. සුත කියන්නේ දහම් දැනුම. ත්‍යාගය කියන්නේ අත්හරින්න පුරුදු වෙනවා. දැන් ඔය එකේ කච කචේ කොල්ලෝ මේ කතා කර ඉඳලා ළමගෑන් ළමයි කතා කර ඉඳලා එහෙම වෙච්ච එක දැන් අද අත්හැරලා මේ ඔක්කෝම එක හඬකට කන් යොමාගෙන ඉන්නවානේ. පහසු ආසන පරිහරණය කරපයි පුටුවක ඉඳගෙන අත්හැරීම පුරුදු කළානේ. දන් දෙන එක පුරුදු වෙනවානේ. ඊළඟට හිතට එන තරහ අත්හරින්න පුරුදු වෙනවානේ. සුළුපට චාගයක්ද ඒක? පැහැදිලි නේද? චාග සම්පත්තිය අත්හැරෙනවා, දන් දෙන එකට යොමු වෙනවා. ප්‍රඥා කියන්නේ ඔය ජීවිතය ගැන කල්පනා කරන එක. මේවා ස්ථීර නෑ කියලා. ඔන්න ඔය ගුණධර්ම පහ යම් විදිහකට වැඩුවොත් එහෙම එයා යහපත් ලෝකයකට යනවා. ඊට පස්සේ ඒ ලෝකේ කල්යාණ මිත්‍රයෝ ඉන්නවා තව තව ධර්මයේ විස්තර කරන. ඒ නිසා දරුවනේ ඔබට මේ ගෞතම බුදු සසුනේ සනාතන පිළිසරණ ලැබේවා.